අයි ගුණ යක කාම. අපි ඔබට පෙර දවස්වල දිගටම කිය කිය හිටියා. මේ මැතිවරණයේදී වෙමින් තියෙන්නේ මොකක්ද, මැතිවරණයෙන් පස්සේ වෙන්න නියමිතව තිබෙන්නේ කුමක්ද කියන එක ගැන ටිකක් අනාවැකි සහගත කාරණා ටිකක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. ඒ සඳහා අපි ඒ වැඩේට සුදුසුම පුද්ගලයා හොයාගෙන යනකොට ලක්මාල් ධර්මරත්නව අපි හොයාගත්තා. මොකද ලක්මාල් මේ වැඩේට වඩා යෝග්‍යයි කියලා අපි කල්පනා කරේම 2019 දවසක ලකා Facebook සටහනක් තියලා ඒ වෙලාවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා ජනාධිපතිවරණේ පැවැත්වීමට දින 2-3කට පෙර ලකා තිබූ Facebook සටහනක ඒ මොහොතේ ජනාධිපතිවරණ ප්‍රතිඵලය පමණක් නෙවෙයි අද මේ වෙනකොට මේ රටේ ඇති වෙලා තියෙන දේශපාලන තත්ත්වය, පහුගිය කාලේ ඇතිවෙච්ච අරගලකාරී තත්ත්වයන්, මේ සියල්ල පිළිබඳ හරි ලස්සන පැහැදිලි කිරීමක් කළා. ලක්මාල් ධර්මරත්න කියන්නේ කූඹියෝ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයා විදිහට තමයි මම හිතන්නේ වැඩි දෙනෙක් අඳුරගන්නේ. ඇඩ්වර්ටයිසින් කාරයෙක්, ළඟදී චිත්‍රපටියක් එළි දකින්නත් බලාගෙන ඉන්නවා වාලම්පුරි. ඉතින් ලකා තමයි මේ වැඩේට හොඳම මනුස්සයා. අයිබෝන් මචං. අයිබෝන් මිත්‍රවරුනි, කවුරු ජනාධිපති වුණත් අවුරුදු 12කට වැඩි කාලයක් මහජන විශ්වාසය දිනාගත් අපි තමයි thermal bill printers, barcode printers, barcode readers, POS systems, cash drawers වගේ business වලට ඕනේ කරන දේවල් කෙලින්ම ආනයනය කරලා වගකීමක් එක්ක අඩුම මිලට දෙන්නේ කියලා මතක් කරන්න කැමතියි. අපි officeprinters.lk. හරි. අපි පටන් ගමු කෙලින්ම 2019 ලකාලිව පෝස්ට් එක මංගාව තියෙනවා. මං ඒකෙන් එන්නම් මේක සමහර තැන් මං ඔයාගෙන් අහනවා ඇයි එහෙම ලිව්වේ කියලා. හරි, එතකොට අපි ඒකෙන් එමු. මොකද මේ කොටස මං කියන්නේ අද අපේ කතාව කොයිතරම් ලකා කියන අනාවැකි නැත්තම් ලකා කියන පුරෝගතනයන් හරි කොයිතරම් දුරට ඔබ පිළිගන්නවද කියන එක තීරණය වෙයි මම මේ කියන එකත් එක්ක. අද 14, ඒ කියන්නේ 2019 නොවැම්බර් 14 ලියන්නේ ජනාධිපතිවරණයට දවස් දෙකකට වගේ කලින්, ඒ කියන්නේ අර ප්‍රචාරණ කටයුතු අවසන්වට පස්සේ. එම නීතිය උල්ලංඝනය නොකරමින් මෙසේ ලියමි. 1956 විසින් ජනිත කොට 1977 විසින් පෝෂණය කළ යමක් වීද එය 2009 කූටප්‍රාප්ත විය. එම කූටප්‍රාප්තිය විසින් හිස් බවක් ජනිත කළේය. වීරත්වය හිස්විය. සටන් පාට හිස්විය. හිස් බව රජයන්නට විය. පාළුවිය මූසල විය. අනතුර හිස් බව තුළ සැඟවගත්තේය. 56 සහ 57 විසින් නිදන් කළ පිළිකාව මතුපිටින් සුවව යටින් ඔඩු දුවන්නේය. මරණය හෙවත් පිපුරුම ඉතා නුදුරේය. ඔහු ජයග්‍රහණය කළ යුතුයයි මම කියන්නේ එබැවිනි. එතනින් පටන් ගමු. මේකට ලකා සෑහෙන ගුටි කෑවා කියලත් මම දන්නවා. 19 ලකා මැතිවරණයට දවස් 2-3කට කලින් කියනවා මේ ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කළ යුතුයි. එකින් එක අපි දහා ගමු. ඊට පස්සේ ආ මේ 56 සහ 77 කතාවක් කියනවා. ඊට පස්සේ ආ කියනවා මේ මරණය හෙවත් පිපුරුම ඉතා නුදුරේය කියලා. මට දැන් හිතෙන්නේ ඔයා ඒ කිව්වේ මේ අරගලය වගේ තත්ත්වයක් ගැන වෙන්න ඇති කියලා. මොනවද ඒ කිව්වේ ඇත්තට? අපි පළවෙනි කාරණේ තමයි මට කියන්න ඕනේ දැන් අර මම ගැන කියන එක තමයි මම ආටිස් කෙනෙක් නෙවෙයි කියන එක. මගේ Facebook එකේ දාලා තියෙන බැනර් එකක් විදියට not an artist කියලා. මම මාව ප්ලේස් කරගන්න, පොසිෂන් කරගන්න තැන තමයි social political content creator කෙනෙක් කියන එක. ඒ කියන්නේ මම හදන එක ආට් පැත්තට වැඩිය ජමි. මම හදන දේවල් ළඟ වෙන්නේ. ඔව් මම ලියන දේවල් දැන් මම Facebook එකේ ලියනෝනේ තීරු ලිපි. ඒක ඒ සියල්ල ළඟ වෙන්නේ social political contents වලට. එතකොට මම චිත්‍රපටියක් කෙරුවා, තෙලි නාට්‍යයක් කෙරුවා, මොකක් හෝ ආර්ට් ෆෝම් එකකින් දෙයක් කෙරුවත් මම හිතන්නේ මගේ ස්ට්‍රීම් එක තමයි social political contents create කරන එක. මම ඒකට රිදී තිරේ පාවිච්චි කරනවා, පුංචි තිරේ පාවිච්චි කරනවා, මට හම්බ වෙන ඕනෑම දෙයක්. මං හැම වෙලෙම කියන එක තමයි ඉස්සර මගේ දමිතයගේ පොඩි අදහසක් තිබුණා. ඒ තමයි අපිට චිත්‍රය අඳින්න කවුරුත් කැන්වස් එක දෙන්නේ නැත්නම් අපි අඟුරු කැලේ ටැංකියක් උඩ හරි අඳින්න ඕනේ මචං. හේතුව
කැන්වසෙන් ඇඳලා තිබ්බම අවුරුදු 100ක් චිත්‍ර තිබිලා ගොඩ දෙනෙක් බලයි. ඔව්. හැබැයි අඟුරු කැලෙන් ඇඳෙන එකත් මචං 50ක් හරි බලනවා. එතකොට මම social political content creator කෙනෙක් විදිහට මාව position කරගන්න හේතුව තමයි මම ඒක පැහැදිලි කරලා ඉන්න නැත්නම් අර හැමෝම දැන් මට මම සමහරවල් ලිව්වම උඹලා මේ ටෙලිනාට්‍යකාරයෝ උඹලා මොනවද කියන්නේ වගේ ඒක වැරදි නෑ ඒගොල්ලෝ එහෙම කියන එක සාධාරණ ඒ ප්‍රශ්න කරනවනේ මාව. එතකොට ජමි මම නිතරම කියන එකක් තමයි මම ඉපදින කොළඹට කිලෝමීටර් 200ක් විතර එහා මීගලෑව කියන ගමේ අපේ මීගලෑව කතා ටිකක් තියෙන්නේ. එතකොට එතනින් ඉපදිලා මම අද වෙනකොට ඇවිල්ලා ඉන්නේ චමි කොළඹ. මම ඇඩ්වර්ටයිසිං වල වීඩියෝ ඩිරෙක්ටර් කෙනෙක් විදිහට වැඩ කරන්නේ කොළඹ කෝපරේට් වර්ල්ඩ් එකේ තියෙන টপම පොසිෂන් එකකට. ඒතර මට කොළඹ කෝපරේට් වර්ල්ඩ් එකේ කට්ටියත් හම්බ වෙනවා. මට දේශපාලකයොත් හම්බ වෙනවා. ජේමිස් මාමා අපේ ගංගල අමුතු නන්නේ තියෙන කඩියා මාමා ඔහොම නම් තියෙන්නේ මචං. එයාගේ සිට ඒ කියන්නේ මීගලෑවේ අපේ මේ ටවුන් එකේ පැවිලියන් එකේ උඩ නිදාගෙන ඉඳපු තැන සිට කොළඹ කෝපරේට් වර්ල්ඩ් එක දක්වා මචං මාර කලාපයක් මම පහු කරගෙන එනවා. ඇත්තම කතන්දරේ ගත්තොත් එහෙම සමාජයේ සෑහෙන ලේයර්ස් ප්‍රමාණයක් මට ක්‍රොස් වෙලා තමයි එන්නේ. මට මිස් වුණු දේ තමයි මචං ඔය දෙමළ අය ගැන මට මිස් වුණා. මොකද අපේ ගම්වලට ඒගොල්ලෝ ළඟ නැහැ. නැවත මම කොළඹ ආපම හම්බෙන දෙමළ එක සිංහල එකෙක් නේ. උගේ අර උප්පැන්නේ විතරනේ දෙමළ කියලා තියෙන්නේ. එතකොට මේ පසු කරන් එන පාරේදී මචං මම කුරුණෑගලට ඉස්කෝලේ ගියා. එතකොට මට හම් වෙන මාර ලේයර් ගොඩක් තියෙනවා. මට මොකද්දෝ විදියකට ඒක ආද්ද මොකද්ද මන් දන්නේ නැහැ. මට ඒ හම් වෙන ලේයර් එක කියවා ගැනීමේ ඇබිලිටි එකක් තියෙනවා. අන්නේ ලේයර් එක කියවා ගන්න හැම ලේයර් එකක්ම වෙන වෙනම කියවා ගැනීමෙන් මට නිකන් පොඩි ප්‍රෙඩිකෂන්ස් නෙවෙයි මචං. වෙන මොකක්ද පේන්නේ? ඇනලිටිකල් දැක්මක්. يعني ක්‍රිටිකල් තින්කින් එකක් මං හිතන්නේ මට යම් ප්‍රමාණයකට තියෙන එක මේ වුන්. එන මාර එකක් නෙවෙයි ජා. මේක ඕන කෙනෙකුට වෙන්න පුළුවන් දෙයක්. يعني මම හැම වෙලෙම කියන්නේ මම හැම වෙලෙම උත්සාහ කරන්නේ පෙරහැරට එළියෙන් මාව තියාගන්න. ඒතොර තමයි මට පෙරහැරේ උඩරිම සොමිය ගන්න පුළුවන් වගේ එක. ඒක ජීවිතය ගැන, ආදරය ගැන, ආට් ගැන, පවුල ගැන ඕනම එකක් ගැන. මට ඒ ප්‍රැක්ටිස් එක තියෙනවා. ඉතින් ඒ අර්ථයෙන් තමයි මම ලංකාවේ දේශපාලනේ දිහා බලන්නේ. ඒ හැම බැලීමක්ම ජමි පුරවැසියෙක් විදියට තමයි නෑවෙන්නේ. ඒතොර මම විශ්වාස කරන කාරණයක් තියෙනවා. ඒ තමයි හැම ක්‍රියාවක් විසින්ම තව ක්‍රියාවක් නිර්ණය කරනවා. රටක දේශපාලනය කියන එක අතිශයින් සෙන්සිටිව් වෙන්නේ අන්න එතනින් තමයි. ඒ තමයි අපි අද ගන්න තීරණයක් සමහරවිට අද නරකයි කියලා අපිට හිතනට ඒක වම් කාලයකදී හොඳ වෙන්නත් පුළුවන්. අද හොඳයි කියලා හිතන තීරණ ගොඩාක් දුරට අනාගත තව අවුරුදු 100කදී තමයි ඒකේ තියෙන බෑඩ් ඉෆෙක්ට්ස් එන්නේ. අපි අද ගන්න හිතුවක්කාරශනික තීරණවල මචං. ඒක නිසා මම හැම වෙලේ මේකයි කියන්නේ අපේ රටේ දේශපාලන චරිතය කවුද? චරිත කවුද? ඒගොල්ලොන්ට හැම වෙලේම ඕනේ මෙන්න මේ කියන නොලෙජ් එක. අපි අද ගන්න ඇක්ෂන් එක විසින් ඊළඟට ක්‍රියේට් කරන මොන්ස්ටර් කවුද? ඊළඟට ක්‍රියේට් කරන හීරෝ කවුද? ක්‍රියේට් කරන විලන් කවුද? එතකොට තමයි ගෝඨාභය රාජපක්ෂ කියලා කියන්නේ තනි පුද්ගලයෙක් විදිහට නෙමෙයි මම රීඩ් කරන්නේ. මම කිසිවෙක් රීඩ් කරන්නේ නැහැ මචං තනි පුද්ගලයෙක් විදිහට. අපි කවුරුත් තනි පුද්ගල නෙමෙයි ජං. අපි හැමෝම දැන් ලක්මාල් ධර්මරත්න කිව්වත් මචං විශාල ගානක එකතු වෙලා හදන ප්‍රොඩක්ට් එක. ඒගොල්ලෝ දැනුවත්ව සහ නොදැනුවත්ව තමයි මාව බිහි වෙන්නේ. පද්ධතිය කෑල්ලක් මචං. ඒ කියන්නේ මට අපේ අපි හිතමුක අපේ ගෙදර එහා පැත්තේ හිටපු අක්කා අපේ ගෙදර එහා පැත්තේ මාම බලපානවා මචං මාව කන්ස්ට්‍රක්ට් වෙන්න. අපේ තාත්තා 2000 වසරේ ජීවිතේන් හදිසියේ සමු ගැනීම බලපානවා මචං මං අද ඉන්න තත්ත්වෙට එන්න. තාත්තා මේ මොහොතේ ඒ මොහොතේ අපිව තැරලෙන් අපිට විශාල ඛේදවාචකයක් වුණාට පසු කාලීනව මගේ සහෝදරයෝ එහෙමත් කියනවා ඒකින්ද තමයි ඔයා සමහරවිට මෙහෙම වෙන්න ඇති කියන්නේ. ඉතින් මචං ඒ වගේ එකක්. එතකොට 1956 කියන්නේ මම මේක මේ මෙච්චර දිග කතාවක් කිව්වේ ජමි 1956 ලංකා රටක දේශපාලන සිටීමට වෙන්න පුළුවන් විශාලතම වෙනසක් වෙනවා. ඒවකට පැවතීගෙන ආපු ක්‍රමය. ඒ තමයි භාෂාව පිළිබඳව වෙන ප්‍රශ්නේ. එතකොට 1956 තමයි මම කියන්නේ ප්‍රභාකරන් කියන සතාගේ මූලික බීජ තැන්පත් වෙන්නේ. සිංහල භාෂාව රාජ්‍ය භාෂාව. සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමෙන් මත. එතකොට සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරපු රටේ 2024 ප්‍රධානම පොරොන්දුවක් තමයි ඉංග්‍රීසි භාෂාවට අපි කොහොමද මේක කන්වර්ට් කරන්නේ කියන්නේ. ඒ කියන්නේ අද වෙනකොට මම දැක්ක අනුර කුමාර දිසානායක සහෝදරයාට ඉංග්‍රීසි කතා කරන්න බෑ වගේ එකක් එනවා පෝස්ට්. ඒ කියන්නේ ඉංග්‍රීසි අපිට එච්චර වැදගත් නෑ. සජිත් ප්‍රේමදාස මහත්තයා ඔප්පු කරන්න උත්සාහ කරනවා මට තමයි හොඳම ඉංග්‍රීසි කතා කරන්න. රනිල් වික්‍රමසිංහ මහත්තයා කට්ටිය කැමතිම බලන්න ඔකයා ඉංග්‍රීසි කතා කරනවා මෙහෙමයි කියන්නේ. අර 56 මහා ජාතික අභිමානයෙන් සිංහල භාෂාව දැන් එදා ඒ අතහැරපු එක අපි අල්ලගන්න මාර ට්‍රයි එකක් දෙනවා. එතකොට 1956 මේකෙන් හැදිච්ච බෙදීමේ
ඒ කරුමේ තාම තියෙනවා. තාම තියෙනවා. එතකොට 1956 හදනවා මෙන්න මේ කියන මේ කොන්ෆ්ලික්ට් එක. මේ කොන්ෆ්ලික්ට් එක දිගේ මෙහෙම ඇවිල්ලා මචං මේ කොන්ෆ්ලික්ට් එක විසින් බණ්ඩාරනායක මහත්තයර වෙඩිවදිනවා. ඒකින්ද තමයි වෙඩිවදින්නේ. ඒ වෙඩිවදීම නිසා තමයි සිරිමා බණ්ඩාරනායක අගමැතිනිය වෙන්නේ. සිරිමා බණ්ඩාරනායක අගමැතිනිය වීම සෑහෙන රුකුලක් වෙනවා ජේ.ආර්. ජයවර්ධනට 1970 ගණන් වල බලයටපත් වෙන. 77 වියස්ථා වෙනස් කරනවා. එතකොට බණ්ඩාරනායක මහත්තයා ඊට කලින් ටිකත් මේ විදිහමයි තියෙන්නේ. බණ්ඩාරනායක මහත්තයා ජනිත කරපු එක ට වෙන ඉන්ටර්ප්‍රිටේෂන් එකක් දෙනවා ජේ.ආර්. ජයවර්ධන. විවෘත ආර්ථිකයේ කියනවා පොලිසි වලට නිවාඩු දෙනවා. ත්‍රාඩත්වය කියන එක මචං එලිපිට එලිපිට අතාරිනවනේ. සිරිමාගේ ප්‍රජායිතිය අහෝසි කරනවා. එතකොට මචං මෙන්න මේ දෙක තමයි ඊළඟ කට්ටිය ටික ඩිෆයින් කළේ. ඒතර මම කියන්නේ 2019 ගොඩබර රාජපක්ෂ කියන්නේ 2009 මේක ඇවිල්ලා 2009 යුද්ධය ඉවර වෙනවා. දැන් මචං 56 77 හදපු වීරයාට දැන් පැවැත්මක් නැති වෙනවා. ඇයි? ඒගොල්ලෝ හදපු දුෂ්ටය ඉවරයිනේ මචං. ඒක තමයි හිස් බව. ඒක තමයි හිස් බව කියලා මම කියන්නේ මචං. 2009 මරු ලස්සන එකක් අපේ මොවිදු බිනෝයි බෝ පමුදිත සහ හසිතලා ඒගොල්ලෝ කෙරුවා යුද්ධ නැතුව පාළුවයි කියලා සීරීස් එක. ඒසල YouTube මේ වගේ ජනප්‍රිය නෑ මචං. මං ඒකේ කන්ටෙන්ට්ස් වලටත් වැඩි කන්ටෙන්ට්ස් උත් ආත. නම මචං නම යුද්ධ නැතුව පාළුවයි. ඒකම වැඩක්. මං අවුරුදු 30ක් කියන්නේ මට මැද මට අවුරුදු 20 2009 නේ මං හිතන්නේ මට අවුරුදු 27ක් දුකදී යුද්ධ වෙනකොට. ඒකෙන් අවුරුදු 20 මට මතක අවුරුදු 20ක් කියලා දුත් 20 මිටි යුද්ධෙත් එක්කනේ මචං. එක පාට ප්‍රවාහ කරන වෙලාව යුද්ධය වෙනවා. යුද්ධ නැතුව අපිට පාළුවයි. වීරයා මැරෙනවා. එතකොට මෙන්න මේ කොටස තමයි මම වීරයා මැරුණට පස්සේ තමයි මචං හිස් බව ආවේ. එතකොට ඒ වීරයට ඇටැක් කරන තමයි සරත් ෆොන්සේක මහත්තයා වැරදිලා කිව්ව කරා වීරයා මැරෙනවා කියන්නේ මේ ප්‍රභාකරන් වීරයා මැරුණා කියන එක නෙමෙයි. ඕවත් අල්ලගන්න ඕනේ. ඒ කියන්නේ අපේ රට අපිට මචං ප්‍රභාකරන් දුෂ්ටයා. ඔව්. අපි හොයපු වීරයා. එතකොට දුෂ්ටයා හින්දා තමයි මේ පැත්තේ වීරයෝ ටික පාවතුනේ. එතකොට මචං දුෂ්ටයා මරලා අල්ටිමේට් දුෂ්ටයා මරුවට පස්සේ වීරයාට දැන් අර චිත්තපටිය ළම මචං කෙල්ල අරගෙන ගෙදර ඉතින් පස්සේ පෙන්නන්නේ නැහැ. නේ ෂාරුක් ඛාන් කෙල්ල බේරගත්තාට පස්සේ දුෂ්ටයා මරලා උන් පෙන්නන්නේ නැහැ ෆිල්ම් එක මචං. පෙන්නුවොත් ආපහු අර අපේ කවුද චින්තගීත දේව කියනවා වගේ කියන්නේ මොකද්ද ජැක් හොඳට බොනවා. ඔව් ඒ වගේ කතාවක්. මේ රෝස් බත් කනවා රෝස් නිදිනවනේ ඒ දෙන්න අර මේ දොර උඩින් අරයා මැරිච්ච හින්දානේ ඔය කතාවක් හිතුනේ. එතකොට 2009 න් පස්සේ තමයි ඊළඟ කැලේ. ඒ කියන්නේ දැන් හිස් දැන් කොහොමද වීරයෙක් ජෙනරේට් කරගන්නේ අර සටන් පාටයක් හොයන්නේ ඒ පාර එක පාට් වෙනවා සිංහල ජාතිය බේර ගන්න ඕනේ බුද්ධ ආගම බේර ගන්න ඕනේ මුස්ලිම් මිනිස්සුන්ගේ බේර ගන්න ඕනේ ඊට පස්සේ සරත් ෆොන්සේක මහත්ය එනවා ඒ කියන්නේ යා කියනවා නෑ එයා නෙමේ වීරය මම තමයි වීරය යුද්ධ වීරත්වය බෙදා ගන්නවා ඒතර මසම් මෙන්න මේ මේවා ටික අරගෙන ඇවිල්ලා අන්තිමට වෙනකොට දාන්න අස්සේ නෑ මචං එතකොට තමයි 2019 ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අර අපේ භාෂාවෙන් කිව්වොත් එහෙම මේ අපි මේ පාර ගෝට දාමු වගේ අස්දාන වෙන්නේ. එතකොට ඒ අදහසින් තමයි මම කිව්වේ 1956 77 දෙක විසින් ජනිත කරපු ඒ ඒකේ ප්‍රතිඵලය තමයි 2019 අපිට හම්බ වෙන්නේ කියන්නේ. හේතුව මචං ඊළඟට ඒ මම කියාගෙන ආපු කතාවෙම 2019 විසින් තමයි ඊටු ටික ජනිත කරන්න ඇත. හරි. දැන් මම දන්නවා මේක අද බලන අය හැමෝම බලන් ඉන්නේ 24 මැතිවරණයේදී මොකද වෙන්නේ කියලා ලකාර මොකද්ද කියන්නේ කියන එක ගැන. ඉතින් අපි YouTube කියන්නේ මාකටින් එක අන්තිමට තමයි කියන්නේ. මම නික අනාවිකකාරයෙක් වගේ අපි දැම්මෙත් එහෙමයි Facebook එකේ කියලා ලකාරම් සාත්‍රකාරය කියලා. මොකද මචං මේ 2019 ඔයා කිව් එක එකක් තමයි ගෝට දිනන්න ඕනේ කියන එක. සහ ඊට පස්සේ ඔයා කියනවානේ මේ 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 ඇවිලීම පටන් ගන්න හැටි. ඔව්. ඒකත් අපි චුට්ටක් කියමු. මොකද මේ ආයි මම කියන්නේ මේ ඔයා ඒ කරපු ප්‍රෙඩිකෂන් එක දිහා බලලා තමයි දැන් අද ඔයාට මම එන්න කියන්නේ. වා කූඹියෝ ඩිරෙක්ට් හරි වාලම්පුරි ඩිරෙක්ට් හරි ඉන්න නෙමෙයි මේ ප්‍රෙඩිකෂන් එක නිසා. හරි ඒක 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 ලංකාවේ මොකද මචං ඉලෙක්ෂන් එකක් කරනකොට අපිත් කියනවානේ අරයා දිනයි මෙයා දිනයි කියලා. ඒක ඕන කෙනෙකුට කියන්න පුළුවන්. අපේක්ෂක 3 දෙනෙක් ඉන්නකොට මචං 33යි 3 එන්නේ කයි සම්භාවිතාව. හරිද? එහෙම නැතුව ඊට එහා දැන් ඔයා 24 වෙනකම් මේක කියලා තිබ්බ නිසා මොකද්ද මේ මේ අර්බුදේ හටගන්න විදිහ ගැන මොකද්ද මචං ඒ අදහස ඉන්නේ කොහොමද ආයෙත්? ඒ කියන්නේ මෙහෙමයි සමි. දැන් මම කියන්නේ මෙයා දිනයි කියන එකක් මම දන්නේ නැහැ මචං. අදවත් දන්නේ නැහැ. මම හැම වෙලෙම කියන්නේ දිනිය යුතුයි කියන අදහස තමයි මම ඉන්නේ මචං. එතකොට මම ඒ සම්බන්ධයෙන් මම විශාල ප්‍රහාරයකට ලක් වුණා මගේ යාළුවෝගෙන් එහෙම ඒ කියන්නේ මම කිව්ව ගෝඨාභය දිනිය යුතුයි කියන එක. හේතුව මචං මම හිතන එක තමයි
දැන් මම මේකයි කිව්වේ. අරතික බලාගෙන ආපුහම මේක කොහෙන් හරි කූට ප්‍රාප්තියට පත් වෙන්න එපයි මත. මේක ඉවර වෙනවා. ඔය ඉවර වෙනවම තමයි තමයි. අපි කැමති වෙනත් ඉවර වෙනවා. එතකොට ඕක 2010 සරත් වංශයක මහත්ය දිනුවා නම් ඕක මීට අවුරුදු يعني 2010 අවුරුදු 15කට කලින් ඉවරයි. 2015 වෙනකොට ඉවරයි. මේ ප්‍රශ්නේ අපි මීට early ඇවිල්ලා. මම ඉදත් ඕක කිව්වා. එතකොට මම මේ වගේ ජනප්‍රියන්නේ මම ලියනවා කවුරුත් කියවන්නේ නැහැ. මගේ Facebook account එක delete කරා එක්කෙනෙක් hack කරලා. ඉතින් ඒ දවස්වලත් මම කිව්වා. මෙයා මෙයා දිනනවාක මරු මෙයා දිනීමෙන් පස්සේ හට ගන්නවා ගිනි ගැනීම. ඒකට හේතුව මචං. දැන් අපේ රටේ ජනාධිපති කියලා කියන්නේ දැන් අපේ රටේ ජනාධිපතිලේ සුදුසුකම් මොකද්ද මචං ජනාධිපති කියන්නේ? අපි අපි හිතලා තියනවාද? يعني ජනාධිපති කෙනෙක් වෙන්න සුදුසුකම කිම කියලා අපි අහන්නේ නැහැ නේ මචං. අධ්‍යාපන සුදුසුකමකුත් නැහැ. ඒකේ තියෙනවා අවුරුදු 35ට වැඩි වෙන්න ඕනේ විවාහකයෙක් වෙන්න ඕනේ මම දැන්නේ සිංගල් බෞද්ධෙක් වෙන්න ඕනේ ඕකනේ තියෙන තුන ඉතින් ඔය තුන මචන් මේ කියන කෝටි මටත් තියෙනවා හැමෝටම තියෙනවා මටත් තියෙනවා එතකොට මේ ජනාධිපතිවරු වෙන්න අපිට කිසිම සුදුසුකමක් නැහැ මචන් මම කියන්නේ අපේ ජනාධිපති වෙන්න තියෙන එකම එක සුදුසුකමයි ඒ තමයි ඔයාට පුළුවන් වෙන්න ඕනේ බැලන්ස් කරගන්න මචන් අපේ රටේ දිගටම ඇවිල්ලා තියෙන ඕනෑම සාර්ථකයි කියලා අපිට යම් ප්‍රමාණයක් පේන ජනාධිපති කෙනෙක් කියලා කියන්නේ මචන් පොරට පුළුවන් වෙනවා මේක මේ 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 තියෙන தত্ত্ব ටික බැලන්ස් කරගන්න. වෙන මුකුත් කරලා නැහැ. බැලන්ස් කරගන්න බැරි වෙනවාද යම් කිසි කෙනෙකුට ඌනානු. එතකොට අපි ජනාධිපතිලා ට්‍රේන් කරගෙන ඇවිල්ලා තියෙන්නෙම අතට ගනින් බැලන්ස් කර. මම කියන්නේ ජනාධිපති කෙනෙක් පත්වන හම්බ වෙනවා බෝල පහක් විතර. අපිට ඉන්නේ ජනාධිපති කෙනෙක් කියලා මචං ජග්ල කෙනෙක්. අර ඉන්නේ අර සර්කස් වල ජග්ලර්ස් කියලා මචං. ඌ මෙහෙම බෝල පහක් උඩ දානවා. ඒතර ඒක අපිට කරන්න බෑනේ. ඒක මාර ඇබිලිටි එක. ඒක දැන් සාමාන්‍යයෙකුට කරන්න බෑ. එතකොට ඒ ජග්ල කොච්චර කාලයක් මේක පුරුදු වෙන්නේ නැද්ද මචං? ඒ ජග්ල මචං. එතකොට අපිට මේ ඉලූෂන් එකක් අපිට පේන ඉලූෂන් එකක් චල. අපිට ඉලූෂන් එකක් මේ පේන්නේ අපේ ජනාධිපති කරන වැඩ කියලා. අපිට පේන ඉලූෂන් එක. අපිට රියල් නෙමෙයි මේ රියල් පේනවා නම් මචං. අපි තෙල් නැතුව, ගෑස් නැතුව, මේවා නැතුව අපි අනාථ වෙනවද? ඇත්ත එකක් නම් අපිට තිබුණේ. එක රැයි මචං කාබනික කරන්න පුළුවන් ද රටක්? වෙන රටක් අවුරුදු 100ක විතර ප්‍රොජෙක්ට් එකක්. පයිලට් එකක් රන් කළා. අක්කර අපි ලක්ෂ දෙකක් වගා කරනවනේ. ඒකෙන් අක්කර 25ක් ඉස්සල වෙන් කරගෙන. ඊට පස්සේ ඒකෙන් අක්කර ඒක 50කට විතර වැඩි කරලා. ඒක 100ට වැඩි කරලා. ඊට පස්සේ කැමැති අයට කරන්න කියලා. මචං එහෙම නියමක් වෙන්නේ නැහැ. කර අපි හෙට ඉඳලා කාබනික. ඒ හේතුව මේ බැලන්සින්. මේක වෙන කෙනෙක් කරන්නේ නැහැ මචං. අපේ පත් වෙන සියලු ජනාධිපතිලා කරන්නේ මේ බෝල ටික මෙහෙම මෙම් වැට. තමන්ගේ දුර කාලෙම කරන්නේ මචං බෝල ටික වැටෙන්න ඉතින් උඩ දාගන්නේ. ඒ කියන්නේ යාට හුස්මක් ගන්න හම්බ වෙන්නේ නැහැ පුතේ. එක පාරක් මෙහෙ හැරිලා බැලුවොත් බෝලේ වැටෙනවා. එතකොට මේ පොරවල්ලා දැන් මම මේකයි කියන්නේ. මම මේකට තව එකක් එකතු කරන්න යමි. ඒ තමයි මේ කතාවට එකතු කරන්න ඕන එකක්. ඒ තමයි අර මේ පහුගිය කාලෙන් මම දැක්කා අනුර තමයි ඊළඟ ගෝඨාභය. නැත්තම් අනුර ඊළඟ මෛත්‍රී. ඔය ඉන්නේ ගෝඨා දෙක. ඔය දැන් ගෝඨා දෙක. දැන් මම මේක පැහැදිලි කරන්නේ. ඒ තමයි මම මේක පැහැදිලි කරන්නේ නිකන් මේ දැන් ලංකාවේ ගොඩක් කට්ටිය දන්නවස විශ්වාස කරන මම NPP හෝ JP පාක්ෂිකයෙක් නෙවෙයි කියන එක මට වැඩිම ඇටැක් කරලා තියෙන NPP හෝ JP පාක්ෂිකයෝ ඇත්ත මොකද මම හැමදාම කියන්නේ බයියෝ මගේ යාළුවෝ මට ගහලා තියෙන්නේ ගහලා නෙමෙයි ඇත්තටම මාත් එක්ක විවේචනාත්මක සම්බන්ධයක් තියෙන්නේ ඒගොල්ලෝ එතකොට හැබැයි මම මේ අර කූඹියෝ එකේ කරපු ඒ කැලලක තියෙනවානේ ඒකටත් මට උත්තරයක් තියෙනවා මේ හැමදාම ඒ තමයි මම කියන්නේ අපි මෙයාගේ ඇබිලිටීස් වැරදිවට කියව ගත්තාම දැන් අපි හිතන ගෝට වෙන සර අම්මට සිරි මචං බය වෙන්න කියලා වෙන්නේ අර ඒක ආපු ගාමාව අන්න උතුරු නැගෙන හෙල්මට් විකිරෙනවා කියලාද ඔය මුස්ලිම් පළාත්වල හෙල්මට් විකිරෙන එක මුස්ලිම් කට්ටිය හෙල්මට් දානවා අඩු වෙනවා ඒක නිසා හෙල් ඒ වගේ වනේ අපි පෑන පෙට්ටිය නේද ඔය වගේ ඒ මම ඔය පෝස්ට් එකේ මේකයි ලිව්වේ ශමී ගෝඨාභය මහත්තයා වින්දිතේ වික්ටිම් කෙනෙක් හේතුව මම කියන්නේ ශමී මේ අනුර කොහොමද මේගොල්ලන් සමාන නොවෙන්නේ කියන එක මම ඒකට උදාහරණ දෙකක් කියන්නම් රනිල් වික්‍රමසිංහ සහ මහින්ද රාජපක්ෂ දෙන්න ගත්තොත් හෝ අපේ පත්තිචි ගොඩක් ජනාධිපතිලා ගත්තොත් ඩීබී විජේතුංග වගේ අය හැරෙන්න මචං ඒගොල්ලෝ දේශපාලනයට ප්‍රවිෂ්ඨ වෙන්නෙම ජනාධිපති වීමේ ඉලක්කය තියාගෙන ඒ කියන්නේ ඒගොල්ලෝ දේශපාලනයට ප්‍රවිෂ්ඨ වෙන්නෙම රනිල් ගත්තොත් මහින්ද ගත්තොත් ඇත්තම ගත්තොත් පොඩි නාසිස්ටික් පර්සනලිටි සින්ඩ්‍රෝම් එකක් වගේ එකක් ඒගොල්ලන්ට තියෙනවනේ ඒගොල්ලෝ කැපී පෙනෙන්න ආසයි පොරවල්ල වෙන්න ආසයි අවදානයට ආසයි ගොඩක් ජනාධිපතිලා ප්‍රේමදාස මහත්තයා ගත්තත් ජේ.ආර්. ජයවර්ධන ගත්තත් මේ හැමෝටම තියෙනවා මචං මෙන්න මේක. එතකොට මේගොල්ලෝ එන්නෙම මේ ජනාධිපතිකම ඉලක්ක කරගෙන. එතකොට මචං ඌ වැඩ කරන්නෙම මේක ටාගට් කරගෙන.
එකන එයා හිනා වෙන්නේ ඇවිදින්නේ කතා කරන්න යාලුව අඳුරගන්න ඔක්කොම කරන්න මේ වැඩේ. තව ඒ වූ හෙන ගොඩක් කොහොම ඉන්නවා කියන ඉන්න බෑ ලංකායි ක්‍රමය තුළ. හැබැයි එතකොට ඇත්තම කතන්දරේ එකයි මගේ අර ජග්ලින් එක තමයි ඉගෙන ගන්න. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ජේ.ආර්. ජයවර්ධන මහත්තයා මේ ව්‍යවස්ථාව හදනකොට ඒ ව්‍යවස්ථා මණ්ඩලයේ සමාජිකය. එයාගේ ඥාතිය හින්දා වෙන්නේ කෙසේ නමුත් එයා හිටියා ඒතර. ඒකනේ එයාට මම ඒකනේ කියන්නේ රනිල් වික්‍රමසිංහ මේ ව්‍යවස්ථාව අතරගත්තු දවසේදී මම කිව්වා මම Facebook එකට ලිව්වා ඒක. කියන්නේ මතක මිතපහ හොල්මන් මන්දිරයක් තියෙනවා. පොඩි කාලේ ඉඳලා ඒකේ ලොකු වෙච්ච එකෙක් හිටියොත් ඌ ඒකේ හොල්මන් වලට බය නැහැනේ. අනිත් එක ඒකේ හැංගෙන්න ඕනේ තැන් දුවන්න ඔක්කොම ඌ දන්නවනේ මචං. එතකොට රනිල්ට මේ ව්‍යවස්ථාව කියන්නේ අපිට බයයි. අපි බයයි. අපි හොල් අපි දන්නේ නැහැ මචං. හැරෙන තැන අඳුරන්නේ නැහැ. ගියාම යකෙක්ගේ සද්දයක් නේ බයයි. ඌ දන්නවා යකෙක්ගේ සද්ද නේ වතුර බින්දුවක් වැටෙන සද්ද. මොකද පොඩි කාලේ දුවලා සෙල්ලම් කරපු ඒරියා. එතකොට මේ ඔක්කොම ආයේ ජනාධිපතිලා වෙන්න ට්‍රේන් වෙන්නේ කියන. ඒගොල්ලෝ ફોකස් කරන්නේ එතන මචං. මෛත්‍රීපාල සිරිසේන මහත්තයයි ගෝඨායි ගෝඨාභය රාජපක්ෂ මහත්තයයි අපිට මිස් එක්ක පොන්සේකයි පොන්සේක මහත්තය එහෙම නෙවෙයි මචං. ඒගොල්ලෝ මචං වෙන ඒව කරන්න ආපු කට්ටිය. එතකොට ඔප්ෂන් එකක් නැති වුණාම ඒගොල්ලෝ දැන් තමයි ජනාධිපති වෙනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට දැන් ජනාධිපතිතුමාට ඒවක විපක්ෂ නායකවරයාට ජනකාන්ත නෑනියා පොපියුලර් වෝට්ස් වලට යන්න බෑ යාට. එතකොට මහින්ද කියන්නේ කෙලිම ගහන පොපියුලර් මැච් එක. රනිල් ට්‍රයි කරමු හැප්පෙන්න බෑ. එයා 2010 සරත් ෆොන්සේකා දැම්මෙත් ඒක. මම පරිපාලනය කරන්න දන්නවා මම. මට මේ මගුල ගන්න දෙයි කියන්නේ. එතකොට අර පැත්තේ මෛත්‍රී අරගෙන අර මහින්දගේ ප්‍රොෆයිල් එකනේ මචං. සරමාදීන පොළොන්නරුවේ ගැමියා, ගැමි සුවඳ හඳුනන, පොළවෙන් මතුවුණු අය අපේම යාළුව සින්දු ලියාගෙන මචං මෙහෙම එන විනාශයක් කරානේ. එතකොට මෙයා ඒ වැඩේට නෙමෙයි පුහුණුනේ. මොකද ඒගොල්ලෝ ඔයා මම මේක තේරුම් ගන්න එකක් කියන්න මචං. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනි හිටපු ජනාධිපතිනේ මෛත්‍රීපාල තියෙන රියැක්ෂන් එක. මෛත්‍රීපාල ජනාධිපතිතුමාට තියෙන රියැක්ෂන් එක අපිට බලා ගන්න පුළුවන් එයා එයාට මොන වගේ තත්ත්වයක්ද ඒගොල්ලෝ අතර තියෙන්නේ කියන එක. චන්ද්‍රිකා මැඩම් කිසිම වෙලාවක ගරුත්වයක් දෙන්නේ නැහැ මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට. ඒ කියන්නේ එයා ඒගොල්ලන් හිටපු පක්ෂ මහලේකම්. මාලිකවට ගරුත්වයක් දෙන්නේ නැහැ. එයා නිකන් උඹලා අපිට මතකයි උඹලා හිටපෙටි වගේ කර අපේ අර පරණ මාමල එහෙම කියන්නේ දැන් අපි ෆිල්ම් ඩිරෙක්ටර්ස් නම් ඕකුන් හිටපෙටි අපි. එතකොට මචං ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඒ කියන්නේ පැත්ත. ඒ කියන්නේ අයියා ජනාධිපති වෙලා හිටියා. ඊළඟට මං හිතන්නේ නාමල් තමයි නොමිනේෂන් එක. නාමල් නේද වයස නැහැ සහ තරුණේ කිච්චර තරුණේ මහින්ද දක්ෂයනේ. එයා දන්නවා මේ මැප් එක. එතකොට දැන් කවුද දාන්නේ? අන්තිම මොහොත වෙනකල් එයාව නොමිනේට් කරුවේ නැහැ. ඔබට මතක නම් ගොසිප් සාව ශිරන්ති රාජපක්ෂ මොන මාත්‍යක නමත් ආවා. බැසිල්ට දෙනවා කිව්වා. ඒතර බලන බැසිල්ට මිනිස්සු කැමති නැහැ. බැසිල් දක්ෂ වෙන වැඩකට. මන් දන්නේ ඉතින් චමල් රාජපක්ෂ මහත්තයා ඕකට එච්චර කැමති මොනක් නෙමෙයි. එයා ටික වෙනම ට්‍රිප් එකකනේ ඉන්නේ. එතකොට එහෙනම් දැන් අපි ගෝටට දෙන්න නේද වගේ එකකින් තමයි ගෝටාවේ මිනිස්සු ඉල්ලුව ගෝටාවේ. එයා සූදානම් වෙලා හිටියේ නැහැ. හැබැයි අනුර කුමාරට මේක අදාළ වෙන්නේ නැහැ. මං කියන්නේ ඔබ අනුරට පක්ෂ කෙනෙක් නම් ඒත් මේක කියව ගන්න. ඔබ අනුරට විපක්ෂ කෙනෙක් නම් ඒත් මේක කියව ගන්න. අර දෙන්නගේ අනුර කියන එක තමයි අනුර ගැන කරන පළවෙනිම වැරදි රීඩින්. දෙගොල්ලෝ පක්ෂ විපක්ෂ දෙගොල්ලට. මං හැම වෙලෙම කතා කරන්නේ හැමෝටම. එතකොට ඒ තමයි එයා පක්ෂ නායකත්වයට ලැබෙන්න කලින් ඉඳලා මම කියන්නේ. එයාගේ අද හැසිරීම, එයාගේ හැසිරීම අපි ඇනලයිස් කරන හැසිරීම. එයා මේ නායකත්වය තමයි ටාගට් කරන්නේ. එතකොට එයා සියලු දේවල් කරලා තියෙන මේ නායකත්වයේ අතර ගන්න. මං කියන්නේ මම මීට වැඩි ඇනලයිස් කරන්නේ නැහැ යාව මේ වෙලාවේ. මං අරගෙන මෙන්න කියන මචං මම ආස නැහැ එන ප්‍රතිඵල වලට බලපෑම් වෙන දේවල් කතා කරන්න. ඒක හොඳ පැත්තෙන් තමයි අතර මඩ යගෙන තියෙන ඇනලිසිස් එක තියෙන්නේ. ඒ අතරම හොඳ පැත්තකින් තියෙන. ඒ තමයි එයා එයා හැම ඔබ්ස්ටකල් එකක් එක්කම ප්ලේ කරුවා. එයාගේ එයා දන්නවනේ මේක විද්‍යා ජනපති වෙලා තමයි මේක වෙනස් කරන්න පුළුවන් කියලා. ඒගොල්ලෝ හිතන විදිහට වෙනස් කරන්න පුළුවන් වෙන්නේ. එතකොට ඒක නිසා මම වගකීමෙන් කියන අනුරයන් කොට නෙවෙයි. ඒ වැරදි කියවීම පක්ෂය ගන්නත් එපා විපක්ෂය ගන්නත් එපා. ඒ කියන්නේ ගෝඨාගේ මොනවා හරි පොසිටිව්ස් තිබ්බනම් ඒවා අනුරගෙන් බලාපොරොත්තු වෙන්න නැතිව නෙගටිව්ස් තිබ්බනම් මොකද හේතුව? මට පේන එක තමයි අනුර නැවත දැන් වෙවිලා තියෙන ජනකාන්ත නායකයෙක් කියලා. ඔව් හරියට හරියට. මිනිස්සු එයා දකින්න ආසයි. ඔව්. ඒ කියන්නේ සෙල්ෆියක් ගන්න ආසයි. ඔය හැමෝම try කරන්නේ ජමි දැන් ගොඩක් කට්ටිය මේ දවස්වල කියනවනේ මේ අර මොකද්ද ඕක රැල්ලක් කියලා. ඔව්. මචං පොලිටික්ස් වගේ එකකදී චිත්‍රපටි politics telinaatti මේවල මචං හැමෝම try කරන රැල්ල create කරගන්න තමයි මේකේ වැඩේ. රැල්ල තමයි රැල්ල හදාගන්න බැරි වෙච්ච එක න අපි රැල්ලට යට යන්නේ උඩ හදාගන්න බැරි වෙලා මචං. සහ මචං මං හිතන්නේ ඔය අනුරටයි NPP එක රැල්ලක් තියනවා කියන එක
වැඩියම කිව්වෙත් UMP එකේ නේ SDP එකේ මා අපි එක නිකන් මාකටිං වලින් ඉන්නවා වුණේද කිව්වේ ඔය රැල්ල බොරු රැල්ල මොකද හැමෝම try කරන රැල්ල create කරගන්න එතකොට ඉතින් ඒක නිසා මගේ උත්තරය තමයි ජමි මේක මෙයා සමාන නැහැ මේගොල්ලෝ කාටවත් මෙයා අලුත් එක්කෙනෙක් එතකොට මම ඔය 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 කියාගෙන ආපු කතාවේ මට ඒක එකතු කරන්න ඕනේ මේ මේක මේ ජනාධිපතිවරයේ වීම සඳහා හදපු පැකේජ් එකක් විතර ප්‍රැක්ටිස් කරපු මිනිස්සෙක් ඒකයි මම ඒකයි කියන්නේ අනුර ඇවිල්ලා මාසයෙන් නාගත්තොත් අනුරට ගහන්න ඕනේ ඇත්තම කතන්දරේ අපේ ගම්බල කියනවා වගේ රඳපාන වේලපු එකෙක් මොකද ඒ කියන්නේ එච්චර මූමන්ට් එකක් හදාගෙන මෙහෙම ඉන්නේ මාසයෙන් අතාරින්න නම් එයා ෆේල් මං හිතන්නේ ඒගොල්ලෝ ඒ වගේ කට්ටිය එහෙම අතාරින්නේ කියලා ඉතින් අපි කතා කරන අපකින් චුට්ටක් ඩීවියේට් වුණාද මන් දන්නේ නැහැ තව පොඩ්ඩක් මේකත් කියාගෙන මෙයා මචං මම ඉන්නේ ඔෆිස් printers.lk printers වලට ඕනේ toners cartridge ribbon photocopy machine වලට දාන powder ඉතා අඩුවට 160ක් printing වේදම අඩු කරලා දෙනවා කියලා තමයි උඹලගේ මේගොල්ලෝ කියන්නේ අවුරුදු 12කට ආසන්න කාලයක් business එකේ ඉන්න company එකක් ඉඳලා direct බඩු import කරලා තාම අඩු cost එකකට දෙන කතාවක් තමයි තියෙන්නේ විශ්වාස කරලා වැඩක් කරන්න පුළුවන් තැනක් කියලා අපිටත් කියන්න පුළුවන් officeprinters.lk එතකොට මේකෙන් ඔබ කියනවා මචං ඔහු ජයග්‍රහණය කළ යුතුයයි මම කියන්නේ බැවි. ඔව්. එවිට 56 ජනිත කළ අවස්ථාවාදී ජාතිකත්වයේ වමතින්ද 77 ජනිත කළ ත්‍රාඩත්වයේ දකුණතින්ද ගෙන ඔහු හෙට දින එම අසුන මත අසුන්ගත යුතුය. ඔහු අත්පොඩි ගැසීමට අත් ලංකරනා හැම විටම වමත දකුණ මත ගැටි ගින්දර නගිනු ඇත. ඒ ගින්නෙන් බොහෝ දේ පිරිස්සී යනු ඇත. ආයි මං කියනවා මේ 2019 ලක්මාල් ධර්මරත්න කියන්නේ. නැතුව මේ අපි 2024 එකක් බැක් ඩේට් කළානේ. නෙමෙයි. ඒකයි මම මේකට මෙච්චර ආස. ඒ ගින්නෙන් බොහෝ දේ පිරිස්සී යනු ඇත. නිරන්තර ගිනි ගැටීම විසින් සමස්තයටම ගින්න බෝවනු ඇත. ඒ ලැබු ගින්නෙන් සියල්ල දැවි යනු ඇත. ඔහු වීරයෙක් හෝ දුෂ්ටයෙක් නොවේය. ඔබ විසින් උක්ත ආකාර දෙකකින් ජනිත කර ගන්නා ලද ගින්නෙන් පිලිස්සෙන වින්දිතේ දැන් මේ ටික ඔයා කිව්වා මේ නිකන් ආයි කිව්වේ මෙන්න මේ ටික තමයි වැදගත් මේක පිලිස්සි එළිවෙන බිම මතට වැටෙන පළමු වැස්සෙන් නගින ලපටි දළු වලට උණුසුම් සූර්යාලෝකයක් වීමට කොට රතු රැවුල්කාර ලපයා ප්‍රමුඛ සගයන්ට වරහන් ඇතුලේ කැඩී බිඳී වෙන් වී සිටින වරහන් ඉවරයි නොහැකි වහොත් ඒ දළු එතැනම වියලී එබිම කාන්තාරයක් වුණු ඇත පිලිස්සි පොහොර වුණු සාරවත් පොළවක පැලවෙන පළමු දළුව මරා දැමීමට තරම් උන් කුහක නොවනු ඇතැයි මම පුද්ගලිකව සිතමි මගේ සහෝදරනි ඔබ බොහෝ දිනක් මාහා එකඟ නොවන බව මම දනිමි එහෙත් උක්ත දැල්ල නැගීමට නම් මෙය ගිනිගත යුතුමය මන්ද නව ශිෂ්ටාචාරයක් යනු හැම විටම ගින්නේ ප්‍රතිඵලයකි. එබැවින් ළඟ නොබලන්න දුර බලන්න. ඒ කියන්නේ මේ 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 ඒ ඒ දැවි අලු වී ගිය පොළවේ ද දැන් මේ මේ මොහොත ඒකද? ඔය දැන් මේ කියන්නේ මම අර කියාගෙන ආපු කතාවේ ඉතුරු කොටස තමයි. දැන් මේ ජගල් බෝල ටිකනේ දුන්නේ. ඒතර මේකට ප්‍රැක්ටිස් වෙලානේ මම අර ප්‍රැක්ටිස් එක ගැන කියන්නේ ඊළඟ අර කිව්වේ. ප්‍රැක්ටිස් වෙලා නැති කෙනෙක් අතර දුන්නට පස්සේ ආ බෝල ටික වට ගන්න. ඒ කියන්නේ මම කියන්නේ අපේ පත්තන ඕනෑම ජනාධිපතිවරයෙකුට අද වෙනකොට ජමි අයිති වෙන්නේ යාගේ අත් දෙකට හම්බු වෙන්නේ 1956 ජනිත කරපු ඒ ජාතිය හිතන්න මහින්ද රාජපක්ෂ මහත්තයාට. එයාට බැලන්ස් කරන්න වෙන්නේ මේකයි 77 ජනිත කරපු මේකයි. සමහරවිට ඒගොල්ලෝ හොඳ මිනිස්සුද අපි දන්නේ නැහැ මචං. එතකොට මේ දෙක මචං එකට ලං කරන්නම බෑ. මේව ගිනි ගන්නවා. ඒ කියන්නේ ඒකයි මම කිව්වේ මේගොල්ලෝ අත් ලං කරන්න නැති තරම් දක්ෂයි මචං. ඒකයි මෙයාගේ දක්ෂ මේගොල්ලගේ දක්ෂකම කිය අපිට මොකක් හරි දක්ෂකමක් පේනවා. එතකොට රනිල් වික්‍රමසිංහ මහත්තයාට දිනන්න බැරිත් මේ 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 පැත්තක වම්මතර ගන්න තියෙන. එයා පොඩි වෙන ලිබරල් ලයින් එකක නෙවෙයි බහුගේ කාලෙම හිටියේ. ඔව්. ඒතර ඇත්තම කතන්දරේ ඔය දැන් ඔය පොඩක් දැන් ඒ රනිල් ජනාධිපති කරපු කට්ටිය රනිල්ට ගැහුවෙම මම. රනිල්ට ගැහුවෙම මේ මේ 56 කැලේ මුටියා මේ ජාතියට විරුද්ධ ඒක 56 කැලේ එයා ගැතර දෙන්නෙම නැහැ. එතකොට මෙන්න මේ මේ දෙක තමයි ඕනෑම ජනාධිපතිවරයෙකුට හම්බ වෙන්නේ. එතකොට එයාට මචං පුටුවේ බලල් වින පළවෙනි දවසේම තියෙන්නේ මේක බැලන්ස් කරගන්නේ කෙසේද? මේ අත බර වෙනකොට මේ අත උස්සගන්නේ කොහොමද? මෙහෙම මැරයෝ ටික නැගිටිනවා. උංග මිනිස්සු එතකොට ඒකට ගෑ ගන්නවා. එතකොට පාරේ තියලා මැරයොන් දෙන්නෙකුට විතර වෙඩි තියෙනවා.
මේ බැලන්ස එකක්න මේ ගනමය එක පාට කුඩු ටිකක් අහුවෙන ගම එක දැර කුඩුව වුණ ලංකාව ඇත්තරමනික මටේතුන කොල්ල කෝඩ් කියන කුඩ ටියෝ නොටිය යනල පෙ පුච්චල කනය කත් වගේ අන්ට කුඩුව වුණ මේ වගේ ඩිස්පලේ ස්ටන්් කර කර තමයි අපි ඉන්නේ යන්න යන්න අපි එතකොට මේක බැලන්ස් කරන්න බැරික ඇතරාපුගම චම මේ ගිනි ගන්න පට මොකද මෙයා මෙයා මේ ගත්තික පිස්සු කෙලින්න රන්න මේ පද්ධතින්න එකන එක ගැට නොම අපේ ජනාධිපති තින් ලොකුම දක්ෂකම තමයි පද්ධතින්න එක ගැටෙන් ඇතු ති ඇත් කල දියන්ගේ මහින්ද රාජපක්ෂ දක්ෂ මේකටන පිටාත ගානවා ඒගැන කවරුවරි අපිතම බස් වලට වර්ජනයනවා ගැමුණු වරි කවරුවරි වර්ජනයන ඉති ඇල්ල ඉති කල මේ වර්ජනය උටර මැනකොට මහින්ද මත්ත්‍ය මහින්ද මත්‍යවාද කුරහන් තලප දීලා පිටාත ගාල කල්ල මේ මේක තමයි දක්ෂකම මේක වෙන විදිකට වික්‍රමසික මත්තයක ඒගර පන්තිය පාවිච්චි කල ඉංග්‍රීසි පාවිච්චි කල පැලැන්ති පාච්ච කල මේ ඔක්කොම කරගෙන මේ වැඩේචන මේක බැලස ගොට අපිට මේ බැරි වෙන ම දරන් හිටියක බැරිෙනවා ඔක ජෙනල් ෆොන්සේ ගත්තත් බැරි වෙන ජෙනල් ෆොන්සේ වෙන වැඩකට ඉතා දක්ෂේ ගොට අපි රජමන්තේ ටවුන් හදන්න නගර සම ඉතා දක්ෂේ ොන්සේකත් වෙලා ගත්තම පොන්සේකයි මෛත්‍රී ගෝටයි හරිම බඩුතුර වගේ එකක් කරන තිබා එතකොට මෙන්න මේ පද්ධති එකනික ගැටෙන්ඩ ගත්තට පස්සේ අනිවාර්යම උපදින්න ගින්න මම මේ ගින්න කියෙන ඇතරම හිතන අරගලයක් වගේ කියන්නේ මහිත දේශපාලනික ගින්න ඇතරම බොරුනික බොරට ම දැක් වගේක කියන්නම මම දැක්ක විශාල දේශපාලන සමාජී අර්බු දෙයක් මුද මේ මහත්තයට බෑමික බැලස මන් දන්න ඔයා ගැට හමුදා වෙක්කෙනෙක්න ඒගොල්ල දන්න නෑ හොර ඒවා කියන්න හමුදාකට දන්න නම ඒගොල දන්න මර විජ ඒ ගොල දන්න කලු සුද ීතර ඒගොල අලු කෑලි අඳුරන්නේ හමුදා වැලු කෑල්ලක් නෑ හමුදා වෙන ම හමුදාගේ මිටරි කිසිම එක්කෙනෙකුට ඇඩමිනිස්ට්‍රේෂන් වගේ හරි අමාර ක පුලුවන් මිට ඩමිස්ට්‍රේන්ස් හම නැතක වෙන පාති ඉගෙනගෙන ඉන්ඩෝනිය එක වැරදි නෑ ති මොකද හමුදාවට මේ වෙන වෙන විකාරීතය සෙල්ලන් කරන්න බෑ අවුරුදු තියක යුද්ධක එකකොල් හැමෝම හිටිය ඒගොල පැත්ති එක සාධරන කිසි වැරදක්න ඒගොල මේ වෙන වෙන කලාව සාහිත්‍ය හිතයිති කරන්න බෑ එතකොට ඒ අදහසිින්දය මන්ගේ විශාල සමාජ ආර්ථික සමාජය ගින්නක් ඇතිවෙන්න නියමිතයි. මම හරි ආසයි වුණා මචන්ගේ ගින්නට හේතුව මේ බැලන්ස් කර කර ගිහිල් අපි කවධහරි මේ තත්ත්වයට මුහුණ දෙන්නඩෝ. මම දරුව දෙන්නෙ කියන්න තාත්තකනෙච්ච. මම ලංකාව දාලා ගීනෑ මම ගියනෑ මච මට ඇත්තර මෙ මේ ෑම හැකියාවක් තියෙන මම නච මගේ බිරිඳිතාවඳ උගත් කාන්තාව එයාගේ අයියා විදේශ රට ගිතාම ස්ටේබල් කෙනෙ අපි ඔස්පොන්ස කරන්න පුළුවන් ලෙවලක හැබ මං කියෙන මම නෝබොඩි වෙනවා මච මගේ රටින් ගහා මම ලක්මල් දරුණද නෙමේ නිරට මං ආසයි මචම් මං මීගල ඇවිතල ඩියස් බස්ස එක කොළඹාව අනු පසනකමත තබුත් එකමන ද අපේ පාර එක බස්ස එක එන්නත් ඇතිය කාල අපිට ගොඩක් වැඩිමලුත් නෑන එතෝට මචම් මම කොළඹාවේ මංර කූබියෝ නාට්‍ය අපි ලියනොයි ලයින්න එක යුරේණී ඒ චරිතය ජහන්ට කියනවා ගෝල් ෆේසගේදී අපියන් ඔස්ට්‍රේලියයා කිය එතොට කියන මම ආසනෑ ගෑනෙක් දරුවක් නඩත්තු කරන දියුණුට ගෑනෙක් දර නතක සොෆිස්ටිකේට කම්කරුවෙක් වෙන්න ඒ හරි නරක වචනය මංගත ජමරියක බල්ල මට සතියකිතර කන්නත් එතකොට ජමී ගෙදර කියන්න ති ආත් කියන නමගේ සෝජල් පොලිටිකල් කන්ටස් එතකොට මෙන්න මේ පොළව මං ආසවනා මේක ගිනි ගන්න හේතු මේ බැලන්ස එක මේ බැලන්ස් කර යනක කොයි හරි කෙලවෙන්නවා මේක කෙලවුණට පස්සේ තමයි මේ ගිනි ගැනීමට පස්සේ මිනිස් අතුරගන්න තමන්ගේ මෙචරකල් තිරෙන්වාගෙන බැලස් කර පුතත්ව දෙදස් විසි දෙකේ අපේ ගම මහතුමය ඩොල කරයි සිස්සෙක් කතා කරන්න ගත්තම අයිෙක් ගැන හැම එක් නම කතා කරන්න ගත්ත ඉන්ටර්ෂන් මොන්ටරි ෆන්ඩ එක මොවද කරන්න වල් බෑන්ක මොවද කරන්න ඉස්සර මේ ඔක්කම හැඳුන්න එජෝ පිල්ලි විද පිටරටින් සුද්ධ කාන අපිට උපේෙන් එජෝ කාර එතකොට මේ ගින්න විසින් සමාජ දේහය මචන් අවුරුදු හැත්තෑවක් කරගන්න බැරිවිච්චි වැඩේ ගෝට අපේ රාජපක්ෂ ජනාධිපතිවරයා එක රැයින් ලංකායි සමස්ත සමාජය දේශපාලනිකව මං කියන්න දේශපාලන ඥානාව ලෝකයට පත්කෙන මං ඒකට තුමට ස්තුතිත් කියන්න කැමති අපිට පේෙන් නැති කලාපයන්න අපි කොයිතරම් ක්‍රයිසිස් එකකද ජීවත්වෙන්නේ මචන් පෙට්‍රල් කියන කොච්චර වටින එකක්ද නවත්ත ලේසිදා ඉන්ඩෝන එක නෙවේ ජමි පෙට්‍රල් කියල කියන්නේ ගාන්ට අපිට වගේ රටකට එක ලයිට්ය කෝස් කරන්න අපි හිතන්න නෑන මච හැබ ලයිට්ය කොච්චර පව්ෆුල්ද මච පේලිය ඉන්න කිසිම දවස පුරුදු නැති එවුම් අපේ මේ බොරලසම පිරිවෙනන්දේ ෆාමසියට පොලිම හිටිය මචන් කිලෝමිට එක මාරකට ෆාමසියට ෆාමසිරි එක දවසයි සතියට එතකොට
ඒක කොවිඩුත් එක්ක උනේ මේ කොවිඩ් කාලෙදී එක උනේ. ඒත් එක්කම නේ කන්ෆ්ලික්ට් එක එකට එකතු වෙලා නේ ආවේ. එතකොට මේ ගිනි ගැනීම විසින් අපිට විශාල දැනුමක් අරගෙන දුන්නා. අලුත් මාවතක් අරගෙන දුන්නා. මම කිව්වේ ඒකයි. මෙන්න මේ ගිනිගෙන වැටෙන පොළොව උඩ අලුත් දලු පැලවෙනවා. ඒ අලුත් දලු කිව්වේ අලුත් මිනිස්සු ටිකක් නෙවෙයි මද. මේ මිනිස්සු අලුත් දැනුම් පද්ධතියකට යනවා. මම කියන්නේ මේ මොහොතේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට සපෝට් කරන කෙනෙක් වේද? සජිත් ප්‍රේමදාස මහත්තයාට සපෝට් කරන කෙනෙක් වේද? අනුර කුමාර සේනාගේ සහෝදරයාට සපෝට් කරන කෙනෙක් වේද? තව කවුරු හරි නාමල් රාජපක්ෂට හරි දිලිත් ජයවීරට හරි නුවන් බෝපගේට හරි කාටරි සපෝට් කරන කෙනෙක් වේද? ඒ කලින් හිටපු මිනිහනන් නෙවෙයි චම්. එතකොට මම කිව්වේ ඒකයි. හැබැයි මම ඒකෙම කිව්වා මෙන්න මේ සාරවත් පොළොවට මේකේ 2019 ගෝඨාභය මහත්තය ගිනි තිබ්බට පස්සේ මේකේ චාන්ස් එක හම්බ වෙන්නේ අනුර කුමාර සේනාගේ සහෝදරයා. ඉතින් මම ඒක කිව්වා. ඒක ඉතින් මට පේනවා. එතකොට ඒ නිසා මම කිව්වා ගෝඨාභයේ දිනිය යුතුයි. හේතුව මේ යන ක්‍රමය වෙනස් කිරීම. يعني සිටියම වෙනස් වෙනවා චා. සිටියම වෙනස් වෙනවා. ඒ වගේ දරුණු ඩිසිෂන්ස් ගත්තාම 2019 ගෝඨාභය නැතුව සජිත් ප්‍රේමදාස දිනුවා නම් සමහර ලාට අපිට කොවිඩ් අර්බුදේ. හැබැයි මේ කොන්ෆ්ලික්ට් එකට අපි යන්නේ. හේතුව එයාත් බැලන්සින් ට්‍රේන් කරගෙන ආපු එක්කෙනෙක්. එතකොට මෙයා ආවා ගිනි ගත්තා. දැන් ඉතින් මම අනාවේකකාරයෙක් නෙවෙයි. හැබැයි මම එදා දැකපු දේ වෙලා තියෙනවා. මම හිතන්නේ වැඩිම වේව් එක දැම් වෙනකොට NPP එක හැදලා තියෙනවා. ඉතින් මට සමාලන්නේ NPP එකේ ඉන්න සමහර කට්ටිය අපිට දැන් රැල්ල කියලා කිදෙන මට නම් ඒක 2019 පෙවුණා මචං. රයිට්. අපි යමු මේ නිශ්චිත කාරණා ටිකකට. තාම අපි කිව්වේ නැහැ මේ මැතිවරණය මොකද වෙන්නේ කියලා. සහ මේ මැතිවරණය වෙන්නේ මොකද කියන එකටත් වැඩිය ඊළඟට මොකද වෙන්නේ කියන එක ගැනත් අපි පොඩ්ඩක් කතා කළ යුතුයි. මම කොටස් තුනකින් මේක අහන්නම් මචං ඔයාගෙන්. අපි මේ උපකල්පන සජිත් ප්‍රේමදාස දිනුවොත් මේ ලබන සතියේ තියෙන ජනාධිපතිවරණේ මං අහන්නේ මේ ආර්ථිකයේ හදයිද එක රටක් එක නීතියක් හදයිද වගේ ඒවා නෙමෙයි ඒක අපි බලන් ඉමු ලංකාවේ දේශපාලන සිටියමට මොකද වෙන්නේ සජිත් දිනුවොත් අනුරට මොකද වෙන්නේ රනිල්ට මොකද වෙන්නේ පොහොට්ටුවේ දැන් ඉන්න සීසී කර කට්ටියට මොකද වෙන්නේ වගේ එකක් ඇහුවොත් අපි හිතමු සජිත් තමයි දිනන්නේ මොකද වෙන්නේ පළවෙනි කාරණය තමයි මම ඒකයි කිව්වේ සජිත් ප්‍රේමදාසත් නැවත තාත්තගේ පුතෙක්නේ එතකොට එයත් දැකලා තියෙන්නේ මේ බැලන්සින් එක. සජිත් ප්‍රේමදාස මහත්මයාට තියෙනවා විශාල කොන්ෆ්ලික්ට් එකක්. එයාට ඒක මන් දන්නේ කොහෙන්ද එයාට ආවේ කියන එක. මම ඔක එකල Facebook එකටත් කිව්වා. ඒ තමයි පාර්ලිමේන්තුවේ ගත්තොත් සජිත් කියලා කියන්නේ මම දකින්න මත. මම පාර්ලිමේන්තුවේ බලන එක්කෙනෙක්. සජිත් ඉතාම චතුර කතිකෙක් පාර්ලිමේන්තුවේ. සහ නිශ්චිත කාරණයක් ගැන ඉතාම පැහැදිලිව කතා කරන මිනිස්සෙක්. විපක්ෂ නායකවරයා විදිහට ගොඩක් දේවල් ගැන හරි පැහැදිලිව කතා කරනවා. එයා පොයින්ට් අවුට් කරනවා ආගිව් කරනවා එළිය සෙනගතරට ආපු ගමන් කෙලිනවා පිස්සුවක් මචං මං දවසක් පොක Facebook එකේ මේ පක්ෂ කාටවත් බැයිද මචං මෙයාට මේක කියලා දෙන ඒගොල්ලගේ නායකයන් එතකොට ඒක මම දකින්නෙම සජිත් ප්‍රේමදාස මහත්මයා තුල තියෙනවා එක්තරා විදිහක විශාල ඊගෝ එකක් ඒක එයා ජනාධිපති වුණොත් එයා මම හිතන්නේ එයා හරි අය ගන්න ඕනේ අනිවාර්යයෙන් මේක ඉවරයක් කරගන්න ඕනේ හේතුව රටේ තියෙන මේ අපේ ව්‍යවස්ථාවට අනුව රටේ තියෙන අධිකම් බලය හම්බ වෙන මිනිස්සයා. ඒයි වැනි ඊගෝ තත්ත්වයක් ආවොත් ඒක ඉතා නරකයි. ওই තරම් බලයේ තිබුණු ওই තරම් ජනාධිකාන්ත මහින්ද රාජපක්ෂ පවා කකුල් දෙක ළඟට ගිහලා සමහර අයට කතා කරලා තමයි ප්‍රශ්නේ බේරගන්නේ. ගුරු අරගල ආපුහම එයා ගිහලා කතා කරලා. අර එක පින්තූරයක් තියෙනවා මේ කාගේද අපේ මේ ගුරු ව්‍යාපාරයේ ඉන්න මට සහෝදරයෙක් නම් මතනේ අපේ ඇක්ටිව්ම මහත්මයාට එක බණ නමම දුනා. එයාට මෙහෙම පිටට තට්ටුවක් දාන එකක් මහින්ද රාජපක්ෂ. එතකොට සජිත් ප්‍රේමදාස මහත්තයාගේ පැමිණීමෙන් රනිල් ක්‍රිෂ්ණ ජනපතිතුමාගෙන් ගෙදර යයිනේ Netflix බලාගෙන එතුමා ඔය සතුටින් ඉඳී ඉතින්. හරිනේ අය කොටස කෙරුවා. ඒකද මම කියාගෙන ඉන්නේ ඒක ජමීත අපි සජිත් දිනනවා නම් බලන්න ඕනේ සජිත් දිහා නෙවෙයි. මං කියන්නේ සජිත් කියන්නේම හර්ෂයි ඉරානේ කබීරු ඉන්නේ මාත් එක්ක. සජිත්ගේ කැම්පේන් එකේදී ලොකුම එක මේක. එතකොට මම කියන්නේ ආර්ථික අනම්මන ඔක්කොම ටික මොකද හර්ෂ තමයි මං ඉත ආස දේශපාලන චරිතයක් මාත් එහෙම පුද්ගලික විදිහට මං හරි කැමතියි හර්ෂට හර්ෂ දකින්න සමහර ආර්ථික කාරණා ගැන මට මම ඉන්න කෝණවල මට විවේචන තියෙනවා හැබැයි පුද්ගලික චරිතෙ මං හර්ෂට හරි කැමතියි එතකොට හර්ෂ තමයි 2020 මට මතක 2021 යෝජනා කරන්නේ ඕගොල්ලෝ කෙලෝ ගෙනෙන්නේ IMF යන්න කියලා ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව ඒගොල්ලෝ කියන්නේ අපි නෑ අපි හෝම් ග්‍රෝන් හර්ෂ මේ පොයින්ට් එක දෙනවා ඒ පොයින්ට් එක තමයි රනිල් ක්‍රිෂ්ණේල කැපිටලයිස් කරේ. ඇත්තටම හර්ෂගේ පොයින්ට් එක නෙමෙයි. මොකද රනිලුත් රනිල්නේ මේගොල්ලගේ දේශපාලන තාත්තා. එතකොට ඒක නිසා ඔය යන රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනිත කරගත්තු මේ මොකක් හරි මේ බැලන්ස් එක මෙහෙම කරගෙන යාවි.
ඒ ඇතුළේ ඒක මං කිව්වේ සජිත් ප්‍රේමදාස මහත්තයා එළියට ඇවිල්ලා කෙලින පිස්සු ටිකක් අපිට හම්බුයි. මං කෙලින්ම කියන්නේ. පළවෙනි දවසේ ඉඳලා Facebook එක on වෙයි මචං. ඒක තමයි දේශපාලන සිතින් මේ වෙනදී Facebook එක on වෙයි. එතුමා ජාතික කොඩි පිටිපස්සෙන් තියාගත්තොත් ඕකට hina. එයාගේ බිරිඳ මේ පැත්තෙන් තියාගත්තොත් ඕකට hina. අම්මට ගිහිල්ලා වැන්දොත් ඕකට hina. ඊට පස්සේ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ ආදේ විපක්ෂ කණ්ඩායම් ටික hina වෙන්න පටන් ගත්තා. එතකොට හැබැයි සජිත්ගේ ජයග්‍රහණයේ විසින් විපක්ෂයේ බවට බොහෝ විට පත් වෙන්නේ ජාතික ජන බලවේගය වෙන්න පුළුවන්. එතකොට අන්න ඒක ලංකාවේ දේශපාලන සිතීමේ විශාල වෙනසක් කරනවා. ඒ තමයි ජමී 3 දිනෙකින් පාර්ලිමේන්තුවේ 3 දිනෙක ඉඳලා ජාතික ජන බලවේගය ඇති කරන පීඩනය රනිල් එක්කෙනකින් ජනාධිපති වුණා වගේ එකක්. ජාතික ජන බලවේගයේ 3 දිනෙකින් ඇති කරන පීඩනය ජාතික ජන බලවේගයේ 50ක් 45ක් ඇතුළට ආවහම ඒ බිහිවෙන ආණ්ඩුවට අති විශාල පීඩනයක් එල්ල වෙයි මට අනුමත. ඒකයි මම කියන්නේ හැම එකක්ම ඊළඟ එක ඩිෆයින් කරනවා. එතකොට අපිට හම්බ වෙන තත්වය මට පේන්නේ පොඩි සංකීර්ණ දේශපාලන වටපිටාවක් තමයි සජිත් ප්‍රේමදාස මහත්තයා දියාගන්නේ. එකම දේ මේ යන ටික මෙහෙමම යාවි කියන විශ්වාසය තමයි මට තියෙන හේතුව හර්ෂ සහ ඉරාන් ගලගේ ආර්ථික බලපෑම නිසා. රනිල් වික්‍රමසිංහ දිනුවොත් මට පේන දේ තමයි. ඉතින් අර මේ ටික මෙහෙම යනවනි කිසි වෙනසක් නැත. මට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා දිනණෙක් ගැන තියෙන මට තියෙන පොඩි අරුබුදයක් මතක්. මම ඉතාල ඕපන් කියන්නේ දැන් එයා විදායක ජනාධිපති මම නිකම්ම නිකන් ලක්මාද ප්‍රශ්න. ඒ තමයි හරි. රනිල් ජනාධිපතිවරණේ දිනන. දැන් මචං රනිල්ගේ කැම්පේන් එක ඇනලයිස් කරුවොත් ඒක වාට වෙන මුකුත් ඇහෙනවද? රනිල් විතරනේ. රනිල් නරක කළා, රනිල් මේක කරා, රනිල් තමයි අන්ඩ්‍රොගිස් කෝලෙත්. රනිල්. එතකොට ඒකේ තේරුම රනිල් හැර කිසිවක් විතර නැහැ වගේ එකක් නේද අපිට හිතෙන්නේ. දැන් මම කියන්නේ හිතෙන්නේ නෙමෙයි මට පේන්නේ. ඔව් ඒක තමයි පේන්නේ ඒකනේ. එතකොට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා අවුරුදු 75ක මිනිස්සෙක්. මම හිතන 76 මේ අවුරුද්ද. එතකොට මේ 76 වෙනිදි මිනිස්සේ උඩ තනි පුද්ගලයෙක් මත අපිට අපේ මුළු ජීවිතම තියන්න වෙනවා ඉදිරි අවුරුදු 5ට. අවුරුදු 2කින් මම ഇതുමාර දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. අවුරුදු 2කින් මෙයා මෙඩිකලි කන්ඩෙම් කිව්වොත් ડોක්ටර්ස්ලා. අන්න එතන එනවා ප්‍රශ්නයක් ජමී. කවුද එතකොට ඇමරිකාවේ ජෝ බයිඩන් ඊළඟ දොරගල් දැන් කමලා හැරිස්නේ රන් කරන්නේ. එතකොට එතුමගේ අගමැති කවුද? අපිට පේන අගමැති කෙනෙක් නැහැ. එතකොට අගමැති කියලා අපි හිතමුක ඊළඟට ඉන්න එක්කෙනා 2022 ජනතාව 21 ජනතාව ප්‍රතික්ෂේප කරපු කෙනා නම් අරගලේ. එතකොට ආපහු කන්ෆ්ලික්ට් එකකට අපි යනවා. එතකොට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ජයග්‍රහණය කිරීමෙන් මේ දැන් යන ටික ওই ටිකක දවසක් යාවි. මේ කියන අර්බුද ටික උද්ගත වුණොත් මං කියන විශාල අර්බුද ටිකක්. ඊට පස්සේ ඡන්ද ඉල්ලන්නේ කොහොමද? නාමරාජ මහත්තයා ඇවිල්ලා අර ඒගොල්ලෝ පොඩි අපි පොහොට්ටු ඉන්න ඕගොල්ලෝ කට්ටිය ගිහලා රනිල් දිනවන්න වගේ සීන් එකනේ පහුගිය කාලේ අපි දැක්කේ. එතකොට ඒගොල්ලොත් ඇවිල්ලා මේ ආණ්ඩුවට හේතු වෙයි. එතකොට ජනාධිපති බලයත් එක්ක ආණ්ඩුවකුත් දිනයි සමහර වෙලාවට. අපි දන්නේ නැහැ මේ තියෙන. මොකද ඊට පස්සේ මචං ඉන්නේ ජනාධිපති වෙච්ච ගාම්ම ඔය ඉන්න අයියලා ඔක්කොම ටික පයින්න පටන් ගන්නවා ජනාධිපතිගේ පැත්තට. ඒක තමයි ඉතින් ලංකාවේ ඇත්ත. එතකොට නැවත හම්බු වෙන්නේ මම මේ කියන හේතුවකට. අපේ රටේ මේ වෙනකොට තියෙන දේශපාලන තත්ත්වය තමයි ජනතාව රජේ විශ්වාස කරන්නේ නැති තැනකට ඇවිල්ලා තියෙනවා. රජේ මොකක් කරුවත් ජනතාව බයිනවා ඒකට. ඔව්. රජේ මොකක් කරුවත් ජනතාව බයිනවා ඒකට. එතකොට ජනතාව විශ්වාස කරන්නේ නැහැ රජය. මම දැක අනුකුමාර සනාග මහත්තයා කියනවා මම මේ කිය දිගට ගෑනා වැඩිලං එඩිට් කරගන්න මම මේ අදහස කියන්න ඕනේ ඉඳා. විසරණ මන්ත්‍රී කියනවා අපි පෙන්ෂන් එක නැති කරනවා මන්ත්‍රීවරුන්ගේ. අපි මේක නැති කරනවා. අපි ජනාධිපති මන්දිර ප්‍රමාණය අඩු කරනවා. ආරක්ෂකයෝ අයින් කරනවා. මේ කියන එක ගොඩක් කටි බඳක hina වෙන ඕවා කරන්න පුළුවන් මෙහෙමයි කියලා. මම හිතන්නේ අනුර උත්සාහ කරනවා ජනතාව සහ රජයේ ඇමතිවරු දේශපාලකයෝ අතර විශ්වාසය බිඳිලා තියෙනවා. ඒගොල්ලෝ හිතන්නේ උඹලා සැප ගන්නවා. උඹලා අපේ සල්ලි මෙව්ව කරගන්නවා. එතකොට මෙන්න මේ බිඳුණු විශ්වාසය නැවත ගොඩනගන්න නම් ඒ පැත්ත පාත් කරන්න වෙනවා. හැබැයි අරගොල්ලෝ නැවත බලයට පත් වුණොත් එතකොට ජමී මෙතන කොන්ෆ්ලික්ට් එකක් එනවා. ඒ තමයි ජනතාව නැවත මේ අවිශ්වාසයෙන්ම ඉදිරිය අවුරුදු 5 යන්නේ. සහ අවුරුදු 70 මයින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට දුර කාලය අවුරුදු 5 අවුරුදු 81ක් එතුමාට. එතකොට මම හිතන්නේ එතුමාගේ ජයග්‍රහණයෙන් සජිත් ප්‍රේමදාස මහත්තයාට විශාල කොන්ෆ්ලික්ට් එකක් එනවා අනිවාර්යයෙන්ම. මොකද ඒක තින්න ටික බේරගන්න. ඒක ටික තියාගන්න. මට ෂුවර් නෑ හර්ෂ මේ කබීර්ලවත්. එතකොට සිරිකොත
ඕපන් ඊට පස්සේ සිරිකොත තමයි ගොල්ලන්. ඒක නෙමෙයි වැඩි කාලයක් යනවා මහමැතිවරණය උඩ බලා ගන්න පුළුවන් අපිට. එතකොට එයා යනවා. අඬු කුමාර සනායක සහෝදරයා ප්‍රමුඛ NPPA එකට යම් ඉච්ඡාබංගත්වයක් ඒවි. හැබැයි මම කියන්නේ 103 ඉඳලා මේ ජනාධිපතිවරණය ඒගොල්ලෝ 140 ඒ කියන්නේ පෙරදිලා. පෙරදිලා අපි හිතමු 135යි ආවේ කියලා. 103 ඉඳලා 135ට කියන්නේ විශාල එකක්. තව ටිකයි ඒගොල්ලන්ට තියෙන්නේ. අඬුගේ ජීවිත කාලයත් අඬුට ජනාධිපති වෙන්න බැරද මගේ රණවික්‍රම සිංහ මහත්තයා දිනුවොත්. ඒගොල්ලන්ට ගේට් එක ඕපන් ඒ තමයි. තව 120 ඒගොල්ලන්ට හදාගන්නේ. ඉතින් මම හිතන්නේ රණවික්‍රම සිංහ මහත්තයා දිනුවොත් අපිට හම්බෙන දේශමාන වඩවිටාව ඔය වගේ එකක් කියලා. අනුර දිනුවොත් මොකද වෙන්නේ? අනුර කුමාර දිසානායක සහෝදරය දිනුවොත් දැන් දිනීමේ වැඩිම පොසිබිලිටි එක තියෙන්නේ අනුර කුමාර දිසාන. අන්න ඕනේ එක. පොසිබිලිටි එක මගෙන් චමි තව සතියක් විතර තියෙන්නේ ඡන්දේට. සමන් අර ගෝඨාභයේ 2019 කිව්වගේ කතාව කියන්නම්. ඒ තමයි මම කිව්ව ගෝඨාභයේ ජයග්‍රහණය කළ යුතුයි කියලා. ඒ වගේ මම වගකීමෙන් කියනවා. මේ මම දන්නේ කවුද දිනන්නේ කියන එක මම අනාවිකාරයක් නෙවෙයි. ඒක ජනතාව තමයි තියෙන්නේ. මම කියනවා මගේ ලක්මාල් ධර්මරත්නගේ පර්ස්පෙක්ටිව් එකෙන් අනුර කුමාර දිසානායක ජයග්‍රහණය කළ යුතුයි. ඒ යුතු වෙන හේතුව තමයි. ඒකෙන් අපි නිගමනයකට එන්නේ නැහැ. ලක්මාල් දෙන්නේ අන්රටද නැද්ද කියන එක ඒක පුද්ගලික. ඒක පුද්ගලික වැඩක්. මොකද මං කියන්නේ එකයි NPPA කට්ටියත් එක තමයි මම වැඩිම ප්‍රශ්න අදාගෙන තියෙන්නේ. ඒක හැබැයි අනුරට ඡන්ද නොදී ඉන්න හේතුවකුත් නෙවෙයි. නෙවෙයි. ඒක මේක දෙනවා ඒක වෙන වැඩක්. ඒක මම පාක්ෂිකයක් නෙවෙයි. නෙවෙයි. එතකොට මේ වර අනුර දිනිය යුතුයි. ඒ තමයි අනුර කුමාර දිසානායක මහත්මයාගේ ජයග්‍රහණය ලැබුණොත් එතුමාට ලංකාවේ දේශපාලන සිටියේ මේ ජමි පළවෙනි වතාවට පහළ සිට සමාජයේ සාමාන්‍යම පන්තියෙන් ආපු පළවෙනි ජනාධිපති. කවුරුරි මේ වෙලාවේදී කියන්න පුළුවන් එහෙමනම් මෛත්‍රී කවුද? රන්සිංහ ප්‍රේමදාස කවුද? මේ දෙන්නම ප්‍රභු වේදිකාව මත ප්‍රභූන්ගේ අනුහසින් ප්‍රභූන්ගේ වාහනවල ගිහිල්ලා ප්‍රභු ප්ලැට්ෆෝම් එක මත දිනපු අය. එහෙම නැල්ල. එහෙම නැල්ල. ඒක නිසා තමයි ඒගොල්ලන්ට මේ ප්‍රභූන් වැඩි හොඳ වෙන්න ඕන. ඒ සමහර අයට රත්තරන් ඇඳම්වල නිදා ගන්න ඕනේ වුණා මත. ඒ මම ඒ ප්‍රභූන්ට වැඩි ලොකුයි කියලා බෙන්න. psychological level. එතකොට මෛත්‍රීපාල සිසිං ජනාධිපතිතුමාට විශාල conflict එකක් ආවා රණවික්‍රම සිංහගේ මේ වගේ ego ප්‍රශ්නයක් ආවා. හේතුව ප්‍රභූන් විසින්පත් කරලා දැන් ඒගොල්ලෝ ප්‍රභූන් පහු කරන්න ඕනේ. ඒ දෙන්නම මේ ඔය කියන නිර්ප්‍රභූ හරි මොකක් හරි සාමාන්‍ය පන්තියෙන් තමයි ආවේ හැබැයි අරගේ අනුහසින්. මෙයා ජලයට පත් වුණොත් එයා තමයි පළවෙනි අති සාමාන්‍ය පුරවැසියා සාමාන්‍ය ස්කෝල් එකකට ගිහිල්ලා සාමාන්‍ය විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා පාර දිගේ දේශපාලනය කරගෙන ඇවිල්ලා මේ පුටුවේ වාඩි වෙනවා. මේක ඓතිහාසික අවස්ථාවක් තමයි රට. ඔබ UNPA වුණත් මම කියන්නේ. ඔබ නාම පොහොට්ටුවේ වුණත්. ඔබ මොන පක්ෂයක වුණත් රටක් විදිහට එක්තරා විදිහකට අපිට සෙලිබ්‍රේට් කරන්න පුළුවන් මොහොතක් තමයි මේ ලැබෙන්නේ. ඒ තමයි අපේ රට ඇතුලේ ඒ නිදහස තියෙනවා. ඔබ ඒ පෞලකම වෙන්න ඕනේ. ඒ පක්ෂිකම වෙන්න ඕනේ. ඒ වගේ කෙනෙක් ඔබ එන්ඩෝස් කරන්න ඕනෙත් නෑ. කියන වෙනස විසින් අපේ රටේ අලුත් තරුණයාට මාර ස්පේස් එකක් හදනවා. අනුර කුමාර දිසානායක සහෝදරයා ජනාධිපති වුණා කියලා. හෙට උදේට අපිට පෙට්‍රල් රුපියල් 100ක් පාඩම් වෙන්නේ නැහැ. අපේ ආර්ථිකය එහෙම හොඳ වෙලා අපි එක රැයට ගෙවල් හදලා ආරර කිසියක් වෙන්නේ නැහැ. වෙන සොමියක් ඔන්නේ නැහැ. නෑ. ඉතා අමාරු කාලයක් අපිට එනවා. අමාරු කාලයක් කියලා කියන්නේ අනුර ගන්න මුල් තීරණ ටික අනිවාර්යයෙන්ම දැඩි වෙයි. මම ඔය අනුර කුමාර දිසානායක සහෝදරයා ඇනලයිස් කරලා බැලුවොත් කුෂිකාම මාත්‍යශය කරපු දැන ඉඳලා අනිවාර්යයෙන්ම යා දැඩි තීන්දුව ගන්නවා. මොකද වාමාංශික උරුමයක් තියෙන පක්ෂීකින් ආපු කෙනෙක් විදිහට ඒගොල්ලෝ දැඩි තීන්දුව ගන්න බය ආයේ නෙමෙයි සාමාන්‍යයෙන්. ඒගොල්ලෝ දැඩි තීන්දුව ගන්න එක තමයි ඒගොල්ලන්ගේ ස්ටයිල් එක. එතකොට හැබැයි එයා බලයට පත් වෙනවත් එක්කම ලංකාවේ මේ පක්ෂවල ඉන්න ඇරිස්ටොක්‍රට්ස් අතරේ චැලෙන්ජ් වෙනවා. මම ඔක කලිනුත් Facebook එකකටත් ලිව්වා ජමි. ඒ තමයි මේක විසින් ලංකාවේ යට දේශපාලන ලේයර් එකේ ඉන්න කිසිම දවසක ජනාධිපති අගමැති වෙන්න සිහිනයක් වත් දකින්න බැරි ඉතා දක්ෂ මිනිස්සුන්ට මාර උපජුන්ටයක් හදලා දෙනවා. අනු ලංකාවේ දේශපාලන සිටියේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා. ජනාධිපති වුණොත් මං හිතන්නේ දැන් වැඩිම පොසිබිලිටි එක තියෙන එකට. වුණොත් එයා විශාල වෙනසක් ඇති කරනවා දේශපාලන සිටියේ. අනුරම කියනවා එක්තරා ඉන්ටර්විව් එකක මම හිටගෙන ඉන්න තැනට අකමැති වුණත් එයාගෙන් අහන ඔයාගේ පක්ෂෙන් නැතුව කවුද කැමතිම දේශපාලන. ඒක නම් හිටගෙන ඉන්න තැනට යම් අකමැත්තක් තිබුණා තියෙනවා. එයාත් එක්ක අපි එකඟ නැහැ. හැබැයි මං කාරි කැමති කාන්චන ජේසේ. ඒ කියන්නේ ඒගොල්ලෝ කැමති අය ඉන්නවනේ මේකට. ඒක දෙද ඒගොල්ලෝ අනිත් හැමෝටම හොරු මෙයා අර කොර කතර නම් වලින් ඉන්නේ කියලා. ගානයි නමිනු ඉන්නේ කියන්නේ කාපු ගාන. එතකොට දැන් මගේ තියෙන ප්‍රශ්නේ ඒතර කාන්චනට හීනයක් හම්බෙන්න ඕනේ නැද්ද ජනාධිපති? කාන්චන අගමැති කෙනෙක් වෙන්න ඕනේ නැද්ද ලංකාවේ? ඇයි ඒගොල්ලෝ හැමදාම වෙන කවහරි ජනාධිපතිලා අගමැතිලා කරන්නේ? මෙන්න මේ ලිබරේෂන් එක ලංකාවේ පොලිටිකල් මේකට හම්බුනේ.
ඒක නිසා අන්ඩ ජනාධපති වීමත් එක අලුත් තර්ක ටිකක් කොන් වෙනවා ලංකාවේ. අද UNPA ඉන්න සහ අපිත් දැන් UNPA රනිල් විසින් ජනාධිපතිව ජනාධිපති කරන්න වැඩ කරන සහෝදරත්වයට අලුත් තර්කයක් හොයාගන්න අන්ඩ එක හැප්පෙනවා. නාමල් රාජපක්ෂගේ දේශපාලන ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. මම ඇත්තටම කියන්න දැන් නාමල් තාත්තට ඇඳලා ඉන්නේ මචං රැවුල වවල පටිය දාලා සරම ඇඳලා එවිදින්නේ ඒ වගේ. තාත්තගේ ෂැඩෝ එකනේ. ඔක තමයි නාමල්ට තියෙන එක්තරා විදියක හේනෙත්. නාමල් යම් දේශපාලකෙක් වෙන්න උත්සාහ කරනවා. ජනාධිපති වෙන්න හිතනවනේ. ඔය සලුපිලි ගලවන්න වෙනවා. සලුපිලි ගලවලා ඩෙනිම ගහලා අර 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 තින්ත බකට් කරේ තියන යනවා වගේ ගොම්බඩ කරන්නේ. නාමල්ට සිද්ධ වෙනවා මේ අලුත් දේශපාලන ව්‍යාපෘති විසින් ඇති කරන විශාල පීඩනයේ යටතේ නායකයෙක් විදිහට ග්‍රෝ වෙන. එයා ඇත්ත නායකයෙක් වෙනවා නම් මචං. පීඩනයේ තමයි ඇත්ත නායකයෙක් ඉතාම හොඳට හදන්නේ. ඉතින් හොඳ ග්‍රවුන්ඩ් එකක් හම්බෙන්නේ. හොඳ ග්‍රවුන්ඩ් එකක් හම්බෙන්නේ යාර. ඒගොල්ලන්ට නීති ප්‍රශ්නේ අනිවාර්යෙන්ම විශාල ප්‍රශ්න ටිකක් එනවා. ඒ ප්‍රශ්නේ මහින්දට ආවනේ ওই ටික ඔක්කොම. අල්ලන් තාත්තට ආවා. එයා අල්ලන් හිටියා. අල්ලන් හිටියා මචං. චන්ද්‍රිකා දුන්නෙත් නැහැ නේ නොමිනේෂන්. බලෙන් ගත්තේ. එයාටත් ඒ chance එක හම්බුනේ. ඉතින් අර මොකද කියන්නේ? එහෙම කළොත් තමයි මගේ පුතා උතුම් කියලා ඒ පක්ෂයට හිතා දාගන්න පුළුවන්. එතකොට අනුර විසින් ලංකාවේ දේශපාලන සිතියම වෙනස් කරනවා. මම කියන්නේ අනුර බලයට පත්වීම තමයි. අනුර බලයට පත්වීමේ ප්‍රතිලාභය තියෙන තව අවුරුදු 25ක් 30ක් ඉස්සරහට. ඒ කියන්නේ ඔබ කියනේ දින මචං ඒ කියන්නේ මේක මේ අනුරපත් වෙලා රට ආර්ථික වශයෙන් හදනවද මේ 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 මොන හරි පරිපාලනමේ දියුණුවක් කරනවද කියන එකට වඩා වෙන ලොකු දේශපාලන පණිවිඩයක් ඒක ඇතුලේ තියෙනවා. ඔව් ඒ කියන්නේ සම්මි දැන් දැන් ඔය මේ වෙලාවේ කියනෝනේ අනුරලා කොහොමද ආර්ථිකය හෑන්ඩල් කරන්නේ මේගොල්ලෝ ඉකොනොමිකල් දැන් මම මේක විතරක් කියන්න ජයි මේකට එකතු කරලා ඒ තමයි ඔය ගොඩක් කට්ටිය දැනට මිනිස්සු අතර කොන්ෆ්ලික්ට් එකක් තියෙනවා අනුරලා ගත්තට පස්සේන ආර්ථික මොඩලේ මොන වගේද කියන එක මේ මගේ view එක ඒගොල්ලෝ කීප එකක් නෙවෙයි. මොකද අර අපිට අර පක්ෂ චන්ද කාලට එනවනේ මචං අර ප්‍රතිපත්ති ප්‍රකාශන මේ මල් පත්‍ර වගේ සීන් එකක් නේද තියෙන්නේ අපි ඔක කතා වෙලා තියෙන එකක්. ඒ කියන්නේ අර ගොවි ජනතාවගේ ජීවිත යහපත් තත්ත්වයට පත් කළ යුතුයි. ඔව් යුතුයි තමයි. යුතුයි නේ ඒක යුතුයි. එහෙම කළ යුතුයි අපිත් කියනවා ඒගොල්ලොත් කියනවා. ඊට පස්සේ පාසල් පද්ධතියේ ඉංග්‍රීසි අධ්‍යාපනය එකතු කරමින් සියලු දෙනාට ඉස්සස් අධ්‍යාපනයක් ලබා දිය යුතුයි. කවුරුද එපාකව? හැබැයි අපි මේගොල්ලන්ගේ හැසිරීමනලයිස් කරපුවාම මම මේක අලුත් අදහසක් විදිහට මේක තමයි ඕගලන්ට පුළුවන් නම් දනනාත් හරි කවුරු හරි වගේ මේ විෂයන් ගැන දන්න කෙනෙක් ගැල මේක කරන්න මම හිතන්නේ ඔය අපේ ලංකාවේ වෙන වැඩි කතා බහකට නැති නෝඩික් මොඩල් කියලා ආර්ථික ව්‍යාපෘතියක් තියෙන ස්කැන්ඩිනේවියන් රටවල්. ඒ තමයි ඔය මේ නෝර්වේ, ස්වීඩන්, ඩෙන්මාර්ක් එතන තව රටවල් මට ඔක්කොම මතක නැහැ. ස්කැන්ඩිනේවියන් කියන හඳුන පැකේජ් එකේ තියෙනවා. ඒක තමයි නෝඩික් මොඩල් කියලා. ඒගොල්ල සමහරේ නෝඩික් සෝෂලිසම් කියලා ඩොනල්ඩ් ට්‍රම්ප් මේකට හිනා වෙනවා. ඒ තමයි ඒගොල්ලොත් හදනවා සුබසාධන රාජ්‍ය. ඒකේ සෞඛ්‍ය අධ්‍යාපනය නිකන් හම්බුයි. අපේ වගේම මේ අපේ තියෙන මොඩල් එක. ටැක්ස් එක 140 කට ලොකු ටැක්ස් එකක්. හැබැයි මිනිස්සු බය නැතුව ටැක්ස් එක ගෙවනවා. මම එකයි කිව්වේ රාජ්‍ය අපේ ටැක්ස් ගෙවන්නේ නැත්තේ රාජ්‍ය සහ අපි අතර විශ්වාසය බිඳ වැටලා තියෙන නිසා. නෝඩික් මොඩල් එක පුළුවන් නම් ඕගොල්ලෝ ඇනලයිස් කරලා බලන්න. මම හිතන්නේ NPP එකට ළඟ මේක නෝඩික් මොඩල් එක. ගොඩක් කට්ටිය යෝජනා කරන ලංකාව සිංගප්පූරු ආසියාවේ සිංගප්පූරුව කරමු කියලා මං කියන්නේ එපා. ඔබ සිංගප්පූරුව ගැන දන්නේ නැති හින්දා. සිංගප්පූරුවේ මිනිස්සු කියන්නේ අති කැපිටලිස්ටික් රට. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම නිදහස් වෙළඳාම් විතරයි තියෙන්නේ. සෑහෙන සමාජය මත පීඩනයක් තියෙනවා. මම කියන්නේ මට පේන්නේ. හැබැයි ඩෙන්මාර්ක් කියන්නේ නෝඩික් සෝෂලිසම් තියෙන රටවල් තමයි ලෝකේ හැපි ඉන්ඩෙක්ස් එකේ උඩම ඉන්නේ මම. එතකොට අනුර කුමාරසේනායක සහෝදරයා ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ බලයට පත් වුණොත් ඒගොල්ලෝ ඒකට මේ වෙන්නේ නැති කියන්නේ මට පේන්නේ ඒගොල්ලෝ ළඟ වෙන්නේ නෝඩික් ආර්ථික මොඩලයට. අපිට උඩින් ඉන්නවා චමී ලෝකයේ මේ වෙනකොට තියෙන ලොකුම නිදහස් වෙළඳපොළ ඉන්දියාව. එහි සිටින ධනවතුන් දේශවල ඔක්කොම මේලා ලංකාව දිහා බලන් ඉන්නේ. මේ දවස් අට ඒගොල්ලෝ බලාගෙන ඉන්නේ මේක දිහා. එතකොට අපිට ෆ්‍රී මාකට් එක එකපාර කැන්සල් කරලා මං හිතන්නේ අම්රල ඒ වගේ ගොම් වැඩ කරයි කියලා. emotional වැඩ සමහරලාට කරනවා ඒගොල්ලෝ. මං හිතුවා මම එක ඉන්ටර්වයුව එක කිව්වනේ අනුර දේශපාලන බිල්ලක් කියලා. ඒ කියන්නේ මං හිතුවා ඒ වෙලාවේ කට්ටිය ගෑස් තෙල් නැති වුණේ එකපාරට 103 අනුරය නිකන් එහෙම වුණානේ. එයා තමයි එන්න ඕනේ. එයා තමයි සේවියෝ වගේ එකක් වුණානේ. ඒතර මං හිතුවා මේගොල්ලෝ emotionally අරගෙන ඉපැන්නා කියලා. හැබැයි ඒගොල්ලෝ දැන් මේ කාලේ ගොල්ලෝ ටික දේශපාලනික බුද්ධිමත්. ඒතර නෝඩික් මොඩල් එක කියන එක ඇනලයිස් කරොත් අපිට ඒකම කවදාවත් ගන්න බෑ. හැබැයි ඒ වගේ එක්ස්ට්‍රීම් සමාජවාදයට යන්නේ එක්සිම් ධනවාදයට කෝගොල්ලෝ කොහොමද යන්නේ? එතකොට මේ අතර ඉතා සාර්ථක මොඩලයක් ලෝකේ තියෙනවා. සාමාන්‍ය පණිවිඩයක් විදිහට කියන්නේ හෙට 22 වෙනිදා උදේට අපිට හම්බ වෙන්නේ කොයි ජනාධිපතිවරයා වුණත්. අපි හැමදාම ජනතාවක් විදිහට කරගන්න බරපතලම වරද තමයි.
අපි අපි අකමැති ජනාධිපති පත්වෙච්ච ගමන් පිටේ ඉඳ ලෝකේ කකුලෙන් අදින්න මට. අපි එකතන ඉන්න ලොකු හේතුවක් කියලා. මම දකිනවා. මම ආටිස්ට් කෙනෙක් නෙමෙයි කියලා මම කියනවා. හැබැයි මේ සෝෂල් පොලිටිකල් කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක්. ඒ කියන්නේ සෝෂල් පොලිටිකල් බෙඩ් එකේ ගැවසෙන මිනිහෙක් විදිහට මම දකිනම දේ තමයි. උඹ අකමැති එක මොනා කරත් උඹ අකමැති. ගෝඨාභය ගමට බැහැලා ගමේ මිනිසුන් කතා කරන එකටත් අකමැති. ඒකත් අපි කැමති එක කතා කරනොත් අපි කැමති. අපි කැමති. එතකොට මෙන්න මේක අපි 22 ගේ මනස. මම කියන්නේ NPP කට්ටිය ඕගොල්ලෝ බැරි වෙලාත් ඔබේ ජනාධිපති බැරි වෙලාත් ඔබේ ජනාධිපතිවරයාපත් නොවුනොත් ඊගාට එන එකට ඉන්න දෙන්නත්පත් වෙන්න එපා. හේතුව 103 ඉඳලා ඔබ සෑහෙන දුරක් ඇවිල්ලා තියෙනවා. සජිත් ප්‍රේමදාසමාත්මෝයි කට්ටිය පෙරදුනොත් ඔබ ඉච්ඡාබංගත්වයටපත් වෙන්න එපා. සජිත් නැතත් ඊළඟ එක්කෙනාට ස්පේස් ඇතන ඕගොල්ලෝ තමයි ඊළඟ ලොකුම පක්ෂය. රනිල් ක්‍රිස්තියානිගේ පොහොට්ටේ කට්ටි පරදෝ ඒගොල්ලෝ ඉච්ඡාබංගත්තර පත් වෙනවා මොකද ඒගොල්ලෝ ඕල්රෙඩි ඉච්ඡාබංගව තමයි ඉන්නේ සාමුදු ගන්න නාමල් දිනන රේස් එක නෙවෙයි මචං ඉන්නේ ඒතර නාමල් එයාගේ ප්ලෑන් එක ගහගෙන තියෙන තව ගොඩක් ඉස්සරහට මේ දෙගොල්ලට මම කියන්නේ පොදු ජනතාවට මම කියන්නේ ගන්න මිනිහට කරන්න දෙන්න සරලව සහ අනුරත් එක්ක යම් කිසි කට්ටියක් එයාට ලක්ෂ අපිට මොකද 70ක් හරි කියන්නේ කෝටියයි දෙකයි මොකක් හරි ඒ එන කෝටිය එයත් එක්ක ඉදිරිය අවුරුදු පහෙන් වැඩ කරා මේක ජනාධිපතිගේ තනි වැඩක් නෙවෙයි මද මේක ජනතාවගේ වැඩක් ජනාධිපති කියන්නේ ඒගොල්ලන්ගේ රිප්‍රසෙන්ටර් ඒ වෙලාවේ මේ මොඩල් එකට කැමති අයගේ රිප්‍රසෙන්ටර් අපි හැමෝම තම වැඩ කරන්න වෙනවා අනුරට කැමති නම් අනුර අපේ ජනාධිපති නම් ඉදිරි අවුරුදු 5 යත් එක්ක මං කියන්නේ ඉරවත් කපන්න එපා පුළුවන් නම් try කරන්න අද NPP ගේ කට්ටිය අපි තුමු ලක්ෂ ඔය කියන විදිහට කෝටියක් දුන්නා කියලා කෝටියක් ඉර කපන්න දීලා මචං මරුනේ මරුනේ ඔව් කොටියක් ටොපික් වල පාර දාන්නේ තුිටියොත් මරුනේ මචං අපේ පාරේ කිව්ව කුණු වෙන් කළා දෙන්න කියලා කවුරුත් කුණු වෙන් කරන්නේ නැහැ අපි ඒ ගානටවත් දේවල් කරන්නේ අපේ පාර ඉස්සර අපි අතු ගන්නවත් නැහැ ගොඩ දෙන්න ගෙදර ඉස්සර පාර රටක් එහෙම හැදෙන්නේ නැහැ මචං ඉතින් ඒක නිසා මම පණිවිඩයක් විදිහට කියන්නේ මම ඔබ අහපු ප්‍රශ්නෙට උත්තරයක් විදිහට ජමි මම කියනවා මේවර අනුර දිනිය යුතුයි දිනන්නේ කවුද නැද්ද කියන එක ජනතාවගේ වගකීම මගේ මැප් එකට අනුව දිනිය යුතුයි. ඒ දිනීමෙන් ලංකාවේ දේශපාලන සිතිය වෙනස් වෙනවා සම්පූර්ණයෙන්ම සහ මුලින්ම අපි අලුත් එන්වයරන්මන්ට් එකකට යන්නේ. දිනුම හෝ නොදිනුම මේ අපේ රට ඒක නිසා අපි මොකද මම වැඩ කරන්නේ මිනිස්සුන්ට මචං. කවුරු ජනපදවලත් මං ඉන්නේ විපක්ෂේ. ඒ කවුරු ආවත් මං ඒ කිසිම වේදිකාවකට නගින්නේ නැහැ ජමි. මං ඉන්නේ විපක්ෂේ. ඒක නිසා මේක අපේ රට. කවුරු ජනාධිපති වුණත් අපි ඊළඟ ඡන්දේදී ආයේ අපිට කැමති කෙනාව ගේමු. එතකල් ඉන්න එක හොඳ කරගන්න. අර අපි මේක අපේ රට කියන්නේ අර මේක අපේ රට කියන එක නෙමෙයිනේ. නෙමෙයි. මේ අපිට ඉන්න වෙන්නේ මේක. අපේ પાස්පෝර්ට් එක කන්ඩෙම් වෙනකොට අපි ඔක්කොගෙන් પાස්පෝර්ට් කන්ඩෙම් වෙනවා. ඒක එක්කෙනෙකුට විතරක් නෙමෙයි වෙන්නේ. එතකොට අපේ ඩොලර් එක කන්ඩෙම් වෙනකොට අපි හැමෝටම මේක බලපාන. ඒක නිසා අපි හැමෝටම පුළුවන් ඩොලර් එක උපයන්න නැත්නම් ඩොලර් එක ඉතුරු කරන්න. පෙට්‍රල් ලීටර එකෙන් ඩොලර් එකක් මචන් රුපියල් 300. ඒ කියන්නේ පෙට්‍රල් ලීටර එකකින් දවසකට ඉතුරු කරුවොත් ඩොලර් එක ගන්න ඉතුරු කරන කෝටි 2ක ඒ කියන්නේ වාහන තියෙන ලක්ෂ 20ක් හිටියොත් ලක්ෂ 20 දවසර පෙට්‍රල් ලීටරේ ගන්න ඉතුරු කෙරුවොත් ඩොලර් ලක්ෂ 20ක් ඩොලර් මිලියන් 2ක් දවසර පිටුරු කරනවා. ඉතින් මං කියන්නේ අපි එහෙම හිතමු කියලා. ඒ මම එකයි කිව්වර නෝඩික් මොඩල් එක වගේ එකක් ගැන තව ටිකක් දැනුවත් අයත් එක්ක කතා කරන්න ඕගොල්ලන්ට පුළුවන් නම් ඒක ඉතාලි වටිනවා. හේතුව අපිට දැනුම ඉන්නෙම ඩිස්කෂන් එකේ. මං කියන කිසිම දෙයක් පිළිගන්න එපා. ඩිස්කස් කරන්න කමෙන්ට් වල බයින්න. අර SLV log එකේ අනුර බිල්ලක් කියපු ඉන්ටර්වයුව එකට එක්කෙනෙක් කමෙන්ට් එකක් දාලා තිබ්බා ධර්මරත්න අම්මා සනීපෙන් කිසි දෙයකට අදාළ කිසි දෙයකට අදාළ අපේ අම්මගේ මන ඉතින් ඒක තමයි දේශපාලනයේ ස්වභාවය ටොක්සික් දේ ඒ කවුරුත් මාතක තරහ නැහැ කියලා මම දන්නවා ඉතින් අපි අපේක්ෂා සාගතව බලන් ඉමු ඉතුරු දවස් සතියයි රයිට් මම හිතන්නේ ප්‍රමාණවත් අනාවරණයක් මම කැමති මේ ඡන්දෙන් පස්සේ දවසකට කවල්ලා ගන්න. හරි. ඒ කියන්නේ ලං ඉවරෙච්ච ගමන්නේ මාස 6කින් විතර අපි ආයේ කතා කරමු. එතකොට මේ ඔය කියපුවායි පරස්පර ඒවත් ඒවත් අපිට කතා කරන්න පුළුවන් මචං. එහෙනම් thank you ආවට. දැන්. දැන්.